ಅಂದರೆ ಹೆಮ್ಮ ದಿನ ಸಾಧು ನಾಳೆ ನಮಸ್ಕಾರ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ದ್ವಿತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ದ್ವಿತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ದ್ವಿತೀಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ತತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ತತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ತತೀಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ಪಾನಾತಿಪಾತ ವಿರಮಣಿ ಸಿಕ್ಕಾಪದನ್ ಸಮಾಧಿಯಾಮಿ ಅದಿನ್ನಾದಾನ ವಿರಮಣಿ ಸಿಕ್ಕಾಪದನ್ ಸಮಾಧಿಯಾಮಿ ಕಾಮೇಶು ಮಿಚ್ಚಾಚಾರ ವಿರಮಣಿ ಸಿಕ್ಕಾಪದನ್ ಸಮಾಧಿಯಾಮಿ ಮುಸಾವಾದ ವಿರಮಣಿ ಸಿಕ್ಕಾಪದನ್ ಸಮಾಧಿಯಾಮಿ ಸುರಾಮೀರೇ ಮಜ್ಜಿಪಮಾದಟ್ಟಾನ ವಿರಮಣಿ ಸಿಕ್ಕಾಪದನ್ ಸಮಾಧಿಯಾಮಿ ತಿಸರಣೇನ ಸದ್ದಿನ್ ಪಂಚಶೀಲನ್ ಧಮ್ಮನ್ ಸಾಧುಕನ್ ಸುರಕ್ಷಿತನ್ ಕತ್ವ ಅಪಮಾದೇನ ಸಂಪಾದೇತ್ ಸಮಂತ ಚಕ್ರವಾಲೇಸು ಅತ್ರ ಗಚ್ಚಂತು ದೇವತಾ ಸದ್ಧಮ್ಮನ್ ಮುನಿರಾಜಸ್ ಸುನಂತು ಸಗ್ಮುಕ್ದಂ ಧಮ್ಮತ್ಸವಿನ ಕಾಲೋ ಅಯಂ ಬದಂತ ಧಮ್ಮತ್ಸವಿನ ಕಾಲೋ ಅಯಂ ಬದಂತ ಧಮ್ಮತ್ಸವಿನ ಕಾಲೋ ಅಯಂ ಬದಂತ ನಮೋ ತಸ್ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ಲೌತುರು ತಿಲೋ ಗುರು ತಥಾಗತ ಮಾಮೇನಿ ಬುದ್ರಜಾನನ್ ವಹನ್ಸೇಟ್ ಅಪಿ ಹೆಮ ದಿನಾಮ ನಮಸ್ಕಾರ ಕರಮಿ ನಮಸ್ಕಾರ ವೇವಾ ಕಿಲ ಸಾಧುನಾದ ಭವತ್ತನ್ನ ವೆಡಮ ಕರನ್ನಟ ಯದುನಾವು ಗೌರವಣೀಯ ಮಹಾ ಸಂಗರುವನ ಪಾದ ನಮಸ್ಕಾರ ಪೂರ್ವಕ ಸ್ಯಾಮ ದಿನಾಮ ಪಿಲಿಗನ್ನವಾಕಿ ನದಹಸಿಂಯುತ್ತವ ಸಾಧುನಾದ ಭವತ್ತನ್ನ ಅಪಿಟ ಪೆನೆನ್ನೆತಿ ಕಾಲೆ ಅತ್ತಿಸ್ಸಿ ನೊಪೆನೆನ್ನ ಇತಾ ದಿಗು ಕಾಲೆ ಅತ್ತಿಸ್ಸೆ ಅಪಿ ಜರಾ ಮರಣ ದಿಹ ಬಲಬಲ ಬಲಬಲ ಅಪಿ ತಾಮ ಹೂಲಮಿಂಗಿನ್ನು ಅಪಿಟ ಏವೆನ್ ವೆಂ ಬಲಂಗಿಟ ಕಾಲೆ ತಾಮ ಅತಿವೆಲತ್ನೇನೆ ತವತ್ತಪಿ ಬಲಂಗಿಲ್ಲ ತವ ಕೊಚ್ಚರ ಬಲಂಗಿದೀದಿ ಕೆಲಕೆ ಅನ್ನ ಪುಲಂಕ ಮಾತ್ನೇ ಹೇಮ ವೆನ್ನತ್ ಹೇತುವ ತಮಾಯ ಅಪಿ ಧರ್ಮೇ ವೆನ್ವೆನ್ ಬಲಾಗಿನ ಹಿಟ್ಟು ಧರ್ಮೇ ವೆನ್ವೆನ್ ಬಲಾಗಿನ ಇಂದಲ್ಲ ಏ ವೆನ್ವೆನ್ ಕೆಪಕರಲ ತೀನ ಕಾಲ ಸೀಮಾ ಭೂಮ ಅಡು ನಿಸಾಯಿ ಅಪಿಟ ತವಮ ಮೇ ಜರಾಮರಣ ದಿಹ ಬಲಾಗಿನ ಸಸರಕ್ ವಿಧಿಯಟ ಉರುಮ ಕಾಮ್ ಕೇಲ
මේ විදිහට තවත් බලන් ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලන්න ඕන අපි කොයි විදිහටද මේ ජරා මරණ දිහා බලාගෙන ගත කරපු ජරා මරණ වෙනුවෙන් කැප කරපු ජරා මරණ වෙනුවෙන්ම වෙන් කරපු කාලය සහ මුලින්ම නැති කරන්නේ කොහොමද? ජරා මරණ වෙනුවෙන් බලන් හිටින ස්වභාවය කවදද අපි නැත් කරන්නේ කියන එක අපි දකින්න ඕන මේ ලැබිච්ච ජීවිතේ. මේ ලැබිච්ච වටිනා අවස්ථාවේ. එනිසා මේකට කැප කරන පුංචි හරි කාලය අනන්ත දුකක අනන්ත අවිද්‍යාවක කෙරවලට පැමිණෙන්න යම් හරි උපකාරයක් වෙනවා. එනිසා ඒකයි වටින්නේ. අපි මේ වෙනකොටත් අපි ඇත්තටම පරක්කුයි. ඇයි පරක්කුයි කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ අනාගාමී ශ්‍රාවකයාටත් ගලහනවා පරක් වෙන්න එපා එක ටිකක්වත්. එතකොට අපි හොඳට හිතලා බලන්න ඕන අපි මේ පරක් විච්ච නිසා පමා විච්ච නිසා තමයි අපි තවම මේ විදිහට වැටිලා තියෙන්නේ. මොකද අපිට තවම බැරි වුණ අප්‍රමාදී වෙන්න. ඒ අප්‍රමාදී වීමෙන් විතරමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ බුද්ධ ශාසනය රැකවරණය කියන එක ලබන්න. අපිට මේ බුද්ධ ශාසනය රැකවරණය ලැබෙනකන් අපි බෞද්ධයෝ බවට පත් වෙන්නෙත් නෑ. එහෙනම් අපි නියම බෞද්ධයෙක් බවට පත් වෙන්න නම් නියම බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න නම් ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න වෙනවා. ජරා මරණයන්ගෙන් ගැලවෙන්න වෙනවා. ජරා මරණයන්ගෙන් මිදෙන්නෙම වෙනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් රහතන් වහන්සේට ජරා මරණ තියනවා නේද කියලා. අපිට එහෙම හිතෙන්න පුළුවන් නේ. රහතන් වහන්සේට ජරා මරණ දුක තියෙනවානේ. ඒක ඉතින් පිරිනුවන් පෑවමනේ ඉවර වෙන්නේ නේද? එහෙම තමයි අපිට හිතෙන්නේ. ඉතින් අපි මේක ටිකක් ගැඹුරට බලනකොට විමර්ශනය කරනකොට රහතන් වහන්සේ කෙනෙකුගේ ජරා මරණ දුකක් ගැන ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා ජරාවට පත් වෙනවා. රහතන් වහන්සේලා ජරාවෙන් පස්සේ මරණයෙන් පස්සේ තමයි නැති වෙන්නේ. එතකම් රහතන් වහන්සේ දුක් විඳිනවා කියන එක තමයි අපි හිතන් ඉන්නේ. ඒ අපි ඉන්න මට්ටමේ ඉඳලානේ. ඒකට හේතුව තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට ලෝකේ ඇතුලේ අපි දන්න ස්වභාවය, අපිට තේරෙන ස්වභාවය, අපිට තියෙන දැක්ම අනුව බැලුවොතින් අපිට හිතෙන්නේ කාලයක් තිස්සේ මම ඉපදිලා, කාලයක් මම ජීවත් වෙවි ඉඳලා ජරාවටපත් වෙලා මම මැරිලා යනවා. අපි වොමනේ දකින්නේ නේද? එතකොට අපි ඒ දකින්නේ එහෙම ජරා මරණෙකුත් තියෙනවා. ඒක නැතයි කියනවා නෙවෙයි, එහෙම ජරා මරණයක් තියෙනවා. ඒ තියෙන ජරා මරණය තමයි බෝසතාණන් වහන්සේ අවබෝධ කරපු, බෝසතාණන් වහන්සේ දැක්ක ජරා මරණය. ඇයි? බෝසතාණන් වහන්සේ තමයි සතර පෙර නිමිති දැකලා ගිහි ගෙදරින් නික්ම ගියේ. එතකොට ඒ සතර පෙර නිමිති දැක්ක ගමන්ම ධර්මය අවබෝධ වුණා නම් නේද? බුදුරජාණන් වහන්සේට දුක් ආර්ය සත්‍ය පිළිබඳ වැටහුණා නම් ගුරුවරු හොයාගෙන යන්න ඕනේද? නෑ නේද? එහෙනම් බෝසතාණන් වහන්සේද දුක් ආර්ය සත්‍ය අවබෝධ කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. එන අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය ගලපනකොට අපි හොඳට තෝරගන්න ඕන. අපිට හිතෙනවා ඇයි එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ, මරණ දුක්ඛ ගැන කිව්වේ කියලා නේද? ඉස්සල්ලාම අපි දකින්න ඕන බුදුරජාණන් වහන්සේ නමක්
ධර්මයේ දේශනා කරන්නේ සම්මා දිට්ඨි උපදවගත් කෙනෙකුටද නැති කෙනෙකුටද? ඉතින් මුලින්ම බොහෝ වෙලාවට සම්මා දිට්ඨියෙන් තොර කෙනෙකුටයි ධර්මයේ දේශනා කරන්න පටන් ගන්න. ඉතින් එතකොට ලෝකයේ ඉන්න තැන ඉඳලා පටන් අරගෙනයි ලෝකයා දන්න දුකෙන් පටන් අරගෙනයි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ දුකට අරගෙන යන්නේ. අපි දන්නවා අන්තිමට කියන්නේ මොකද්ද? සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් අවසානටම මේක අපි බැලුවටින් පංච උපාදානස්කන්ධයේ දුක පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ නිවනින් දකින්නේ. උපාදානස්කන්ධයේ යථාර්ථය දකින්නේ. ඒක දුක්ඛ ඥානය. පංච උපාදානස්කන්ධයේ පිළිබඳ දුක යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒක ඥානයක් මිසක දුක් විඳින තැනක් නෙවෙයි. දැන් අපි හිතනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට අපිට අවබෝධ වෙන්නේ මේ විඳින දුක, විඳවන දුක, රිදෙන දුක. එහෙම එකක් නේ හිතෙන්නේ. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට ඒ දුක් දුම්නස් පෙළීම් වලින් නිදහස්ද වෙන්න ඕනේ. දුක් දුම්නස් පෙළීම් දිහා බලබලා ඒක දුක, ඒක දුක කියලා අවබෝධ කරගන්න එකද තියෙන්නේ නැන්නේ. හැබැයි අපිට හිතෙන්නේ මොකමද? ඒ දුකෙන් පෙළෙන දිහා බලලා, ඒ දුක විඳින දිහා බලලා, ආ ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වපු දුක, ඕක තමයි දුක පිළිබඳ ඥානය. ඉතින් එහෙම ගත්තොතින් බෝසතාණන් වහන්සේ කැඩෙන විදිය දැකලා, ලෙඩ වෙන විදිය දැකලා නේද, වයසට යන විදිය දැකලා, රෝගාබාධ දිහා දැකලානේ කලකිරුනේ. එතකොට බෝසතාණන් වහන්සේ දැකපු දුක සහ බුද්ධත්වයට පත්වීමේදී පටිච්ච සමුප්පාදයේ තුලින් අවබෝධ කරපු දුක කියන කාරණාව වෙනස් වෙනවා නේද? ඇයි? ඒක දුක පිළිබඳ පූර්ණ ඥානය, චතුරාර්ය සත්‍ය ඥානය, දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඥානයක්. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ නැවත බැසගෙන විඳින්න තියෙන දුක් ගොඩක්ද? දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පෙළීම් සහගත ස්වභාවයක් තුළ, විඳවීම් සහගත ස්වභාවයක් ඇතුළේ ඉඳලා විඳිනේ කරන, දැනෙන, රෙදෙන දුකක්ද? නෑ, ඒක ඥානයක්. ඒක ඉස්සෙල්ලා තෝරගන්න ඕන. දැන් අපි හිතනවා මොකද්ද? අනිච්ච දැක්කනම් දුක අවබෝධ වෙනවනේ. ඒතර අනිච්ච දැක්කම දුක අවබෝධ වෙනවා. කොහොමද? අනිච්ච දැක්කට පස්සේ අපි කියනවා මොකද්ද? මේ ජරාවටපත් වෙනවා, මැරෙනවා, නැති වෙනවා, කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා, වෙනසිලා යනවා නේද? ඒ වෙනසිලා යන නිසා, කුඩු වෙලා යන නිසා, බිඳිලා යන නිසා, නැති වෙලා යන නිසා අපි කියනවා මොකද්ද? ඒක මට කැමති විදිහට නෑ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? තියෙන ප්‍රශ්නේ තමයි ඔය කැඩෙන, කුඩු වෙන, බිඳෙන, ජරා මරණ දුක, ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. දැන් ඕක තියෙන්නේ අවිද්‍යා පත්‍යා සංඛාරා කියලා පටන් ගත්තට පස්සේ ඔන්න ඔය අවිද්‍යා පත්‍යා සංඛාරා කියන පටිච්ච සමුප්පාදය ඇතුළේද නැද්ද? ඒක නේ තියෙන්නේ. එතකොට මම සරලවම කියනවා ජාතිය නිරෝධ විච්ඡ තන බුදුරජාණන් වහන්සේ ජරා මරණයක් ගැන පනවල තියනවාද නැනේද? එතකොට අපි අද ජාතිය දැක්කේ කොයි විදිහටද? අපි ජාතිය දැක්කේ ඔන්න මම් මව් කුසෙන් ඉපදුනා. එහෙම නේ දැක්කේ? දැන් ක්‍රමක්‍රමයෙන් මොකද්ද වෙන්නේ? ජරා මරණයට මමපත් වෙනවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර කොහෙද? පෙර භවයේ. පෙර භවයේ අවිද්‍යාව පත්‍ය සංඛාර නිසා මේ භවයේ මොකද්ද උනේ? භව ජාති සකස් වුණා. එතකොට අද මොකද්ද කරන්නේ? තණ්හා උපාදාන නිසා ආයි මොකද්ද වෙන්නේ? භව සකස්සල මතු ජාති සකස් වෙනවා.
දැන් අපි ගත්තේ මේ පටිච්ච සමුප්පාදයේ විඥානවාදයේ කින්ද නැද්ද? මොකද්ද? පෙර ඉඳලා ආපු සත්වයක් ඉන්නවා. පෙර ඉඳලා ආපු ඒකාකාරී විඥානයක් තියෙනවා. එයා තමයි අද කර්ම හදාගෙන හෙට යන්නේ. ඒතර මේක පටිච්ච සමුප්පාදයේ තුලින් දකින්න දර්ශනයක්ද මේක කර්මඵලවාදයක්ද? මේ අපි දකින්නේ කර්මයයි කර්මඵලයයි. එතකොට කර්මයයි කර්මඵලය නැහැ කියලා මං කියන්නේ නැහැ. මම කියන්නේ කර්මයයි කර්මඵලය ලෝකෙට අයිති චතුරාර්ය සත්‍යයට අයිති නැති දැක්මක්. ඒක බුද්ධ ශාසනයෙන් බැහැර අන්‍ය ශාසනවලත් දකිපු දර්ශනයක් තමයි කර්මයයි කර්මඵලයයි කියන න්‍යාය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටිච්ච සමුප්පාදය විස්තර කරන්නේ මම තණ්හාව හදනවා, මම උපාදාන හදනවා, මම භව හදලා මම මතු ජාතියක උප්පත්තිය ලබනවා කියලාද? නෑ නේද? එහෙනම් අපි හිතාගෙන හිටපු විදිහට මගේ ජරා මරණ නිරෝධ වෙන්නේ මේ ජීවිතේ මරණයෙන් පස්සේද නැද්ද? මරණයෙන් පස්සේනේ. එහෙනම් මරුණට පස්සේද ජරා මරණ දුක නිරෝධ වෙන්න ඕන මේ වෙලාවේද? ජරා මරණ දුක විඳින්නේ කොයි වෙලාවේද කියලා ඉස්සලා බලමුකෝ අපිනේ. ජරා මරණ දුක විඳින්නේ කොතනද කියලා දැක්කම ඒක ටිකක් පහසු වෙනවා. දැන් මෙහෙම හිතන්න. දැන් අපිට කියන්න පුළුවන් නේද උනේ වන්නේ කියලා දෙකක්. දැන් අපි මෙච්චරකන් දුක් විඳා කියලා කිව්වටින් ඒ කියන්න වෙන්නේ මොකක් වුණා කියලාද? උනේ කියලාද නැද්ද? මීට එක මාත්‍රයකට පිටිපස්සේ වුණත් කියන්න වෙන්නේ මොකක් කියලාද? උනේය. මතු එකක් ගැන කියන්න වෙන්නේ මොකද්ද? වන්නේය. එතකොට ඔය උනේය කියන තැනට අපි ගිහිල්ලා බැලුවොත් ඒ උනේත්, ඒ අතීතයේ උනේත් වර්තමාන මොහොතක් තුලද නැද්ද? දැන් මේ වර්තමානයේ විඳිනවා නම් යම් දුකක් මේකද නැද්ද අතීත වෙන්නේ? මේක අතීතයට යනවා. එහෙනම් අපි මේ අතීතයක් කියලා උනාය කියලා කතා කරාත් ඒ ටිකත් විඳලා තියන්නේ වර්තමාන මොහොතක් තුලමද නැද්ද? ඇයි ඒක වර්තමාන මොහොතක් තුලද නැද්ද විඳේ ඒ වෙලාවේ? වර්තමානයේ තුල. එහෙනම් අනාගතයේ වන්නේ කිව්වොත් අනාගතයත් වර්තමානයේ වෙන්නේ නැද්ද? වර්තමානයේ වෙයි. එහෙනම් අපි දුක් විඳින්නේ අතීතයේද අනාගතයේද වර්තමානයේ තුලද? එහෙනම් දුක විඳින්නේ මෙන්න මෙතන. එහෙනම් පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා පත්‍ය සංඛාර ගොඩ නැගෙන්නේ වන්නේ තුලද උනේ තුලද මේ මෙතනද? මේ දැන්. එහෙනම් අපිට ජරා මරණ නිරෝධ කරන්න තියෙන්නේ අනාගතයටද දැන්ද? දැන් තමයි ජරා මරණ නිරෝධ කරන්න තියෙන්නේ. එහෙනම් අනාගතයේ ජරා මරණ නිරෝධ කරනවා කියලා කියන්නේ අපි ඉන්නේ මොන දෘෂ්ටියක් ඇතුළේද? අපි ඉන්නේ පුජ්‍යල දෘෂ්ටියක් ඇතුළේ. අපි ඉන්නේ ආත්මයක් තියෙනවා, ඒ ආත්මය තමයි සැරිසරන්නේ කියන තැන ඉන්නවා. ආත්මය කියන වචනෙට බැන්නට එහෙම නෙවෙයිද? ඒ ආත්මයක් නෑ, ඕක වැරදි කියලා බයිනවා. හැබැයි බැන බැන ගියාට අපි ඉන්න ওই දෘෂ්ටියද නැද්ද? ඇයි අනාගතේ මගේ ආත්මය තමයි මැරෙන්නේ, මම නෙවෙයිද මැරෙන්නේ? අනාගතේ මම මැරෙනවා කියන සංඥාවක් තුළද නැද්ද ජීවත් වෙන්නේ? මේ මගේ ජාතිය මම මිනිස්සෙක්, මම ඊට කාලෙකට ඉහෙදදී ඉපදුනා කියන තැනද නැද්ද ජීවත් වෙන්නේ? නම් මං කාලයක් තිස්සේ ජීවත් වුණා, තව කාලයක් තිස්සේ මං ජීවත් වෙලා මැරිලා යනවා කියන න්‍යායකද නැද්ද ඉන්නේ? එහෙනම් ඔය ආත්ම දෘෂ්ටිය නෙවෙයිද? එහෙනම් මොකක් ඇතුළේද ඉන්නේ? නෝ, ඔය ඉන්නේ පුජ්‍යල දෘෂ්ටිය ඇතුළේ නෙවෙයිද? ඔය ඉන්නේ ඕක ඇතුළේ. එහෙනම් මේක දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ ආත්මයක් ඇත කියලා නැත කියලා නෙවෙයි කිව්වේ. ලෝකේ තියෙනවා මෙහෙම දෘෂ්ටියක්. අනේ ආත්මගත දෘෂ්ටිය ඇතුළේ තියෙන අසාරත්වය දකින්න විස්තරයක් කරලා තියෙනවා. එතකොට අපි මෙහෙම බලමුකෝ. දැන් අපිට තියෙන්නේ මේ ඒකාකාරී සත්ව පුජ්‍යල ස්වභාවයක්, වටිනකමක් දීගෙන
ඒ සත්‍යයා කාලයක් තිස්සේ ජීවත් වෙලා කාලයක් තිස්සේ මැරිලා යනවා. අද අවිද්‍යාව නැති කළා හෙට තමයි ජරා මරණ නැති කරන්නේ. මේක ගැළපෙන්නේ පටිච්ච සමුප්පාදයටයි. මේ මොහොතේ අවිද්‍යාව දුරු වුණොත් මේ මොහොතේ පටිච්ච සමුප්පාදය ඇතුළේ ජරා මරණ තියෙනවද? නැ ජරා මරණ නිරෝධයි. එහෙනම් හොඳට මතක තියාගන්න. මේ පටිච්ච සමුප්පාදයේ බොහොම සුළු කොට තකන්න එපා. පටිච්ච සමුප්පාදය කියන්නේ බොහොම ගැඹීර ගැඹුරු දර්ශනයක්. මේක අපි හිතනවට වඩා බොහොම අර්ථාන්විත බොහොම ගැඹුරට යන දර්ශනයක්. අද අවිද්‍යාව නැති කළා හෙට ජරා මරණ නැති කරනවා කියන බලාපොරොත්තුවකින් ධර්මයේ ඇතුළේ ඉන්නවා නම් එතන ටිකක් අපි පටිච්ච සමුප්පාදයෙන් බැහැර වෙලා. එතකොට අපි දකින්නේ පටිච්ච සමුප්පන්නවද කර්මඵලවාදීවද? අපි දකින්නේ කර්මඵලවාදී. එනම් පටිච්ච සමුප්පාදය කියන්නේ ජීවිත කාලෙටම එකක්ද? පටිච්ච සමුප්පාදය එකයිද මුළු ජීවිතේටම? නෑ නේද? පටිච්ච සමුප්පාදය එකයි නම් මුළු ජීවිතේටම තනි කරම ඉන්නේ මොකක් තුලද ඉන්නේ? පුජ්ජල දෘෂ්ටියේමයි ඉන්නේ, සක්කාය දිට්ඨිය ඇතුළේමයි ඉන්නේ, ඒකේ බැහැගෙනමයි ඉන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාන්දිටිකයි. මේ මොහොතේ අවිද්‍යාව නිරෝධ වුණොත් මේ මොහොතේ ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන්. එහෙනම් වන්නේ උනේ කතා බුද්ධ ශාසනේ නෑ. බුද්ධ ශාසනයේ තියෙන සාන්දිටිකව අකාලිකව ඒකපස්සිකව මේ දැන් අපිට අත්දකින්න පුළුවන් ධර්මතාවය. එනම් හොඳට කල්පනා කරන්න. රහතන් වහන්සේ ජරා මරණ තුල ඉන්නවද? ජරා මරණ නිරෝධයිද? හැබැයි අපි ඉන්න තත්ත්වයේ ඉඳලා රහතන් වහන්සේට ජරා මරණ තියෙනවා. ඇයි ඒ? අපි ඉන්නේ මොකද්ද? බොහොම පුජ්‍යල දෘෂ්ටි. අපි දකින්නේ ලෝකයේ පුජ්‍යලයෝ ඉන්නවා කියලාද නැද්ද? දැන් මේක ලෝක සම්මතයට හරිය ඈ වරද්ද ගන්න එපා. ලෝක දර්ශනය සහ ලෝකෝත්තර මාර්ගය කියන්නේ දෙක දෙකක්. එහෙනම් එතකොට මට මංවත් නැතිකොට මට ධනේ කොහෙන්ද, දරුව කොහෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරලා තියෙනවා නේද? ඒ නිසා හොඳට කල්පනා කරන්න. මට මංවත් නැතිකොට කොහොමද මට තව අය හම්බ වෙන්නේ නේද? ඉතින් මට මන් නැති බව ඉස්සල ප්‍රත්‍යක්ෂ වෙන්න එපා නේද? අනිත් අය ගැන කතා කරන්න කලින් ඉතින් මට මංවත් නැති බව ප්‍රත්‍යක්ෂ වුණේ නැත්නම් අනිත් ඔක්කොම ඉන්නවද නැද්ද? ඔය ඉන්නේ කොහොමද නැහැ කියන්නේ? අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ඥාතිවරු ඉන්නවා, යාළුවෝ ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා, ගොඩක් ඉන්නවා. මෙච්චර ඉදින් පේන්නේ තිද්දින් ඇයි නැහැ කියන්නේ? මොකෝ කියන්න පුළුවන්. ඒක හරි. හැබැයි අපි බලන්න ඕන ඇයි මේ බුදුරජාණන් වහන්සේ ජරා මරණ දුක මේ මොහොතේ නිරෝධ කරන්නට පිළිවෙතක් අපිට කියලා දීලා තියෙනවනේ. අපි ඔය දකින්න දර්ශනය ඇතුලේ අපි ඉන්න තැන ඉඳලා බැලුවොත් රහතන් වහන්සේට ජරා මරණ දුක තියෙනවද? ඉවරයිද? තියෙනවද? ඉවරයිද? අපි ඉන්න තැන ඉඳලා බැලුවම තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි? රහතන් වහන්සේගේ කය දිරනවා, ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා, රෝගාබාධ වලට ලක් වෙනවා. ඒර බුදුරජාණන් වහන්සේටත් හිසේ කැක්කුම යදුනේ කොහොමද නැහැ කියලා කියන්නේ නේද? කොහොමද මුගලන් මහරහතන් වහන්සේටත් හොරු පහර දුන්නේ නැහැ කියන්නේ කොහොමද? බොහොම ගිලන් වෙලා ලෙඩ හැඳ හිටපු ආබාධිකෝ දුක්ඛිතෝ බවට පත්ච්ච හාමුදුරු ගොල්ලෝ හිටිය, රහතන් වහන්සේලා හිටිය කොහොමද නැහැ කියන්නේ? සාරිපුත් හාමුදුරු බොජ්ජංග සූත්‍රය තියෙන නේද? එහෙම හිටියා. එතකොට ඔය තැන ඉඳලා අපිට කියන්න පුළුවන් එහෙම එකක් තිබුණා කියලා. හැබැයි ඔය කියන දැක්ම නිගණ්ඨනාථ පුත්ත දැක්කේ නැද්ද? රහතන් වහන්සේ ලෙඩ වෙනවා, බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙනවා, බුද්ධ ශ්‍රාවකයෝ ලෙඩට පත් වෙලා ඉන්නවා, දැක්කද නැද්ද? දැක්කනේ. හැබැයි අපිට හොඳට තේරෙන්න වෙනවා එහෙමනම්
ඔය ජරා මරණය කියන එක අපි දකින්නේ ලෝකේ ඉඳලා ලෝකේ ඉඳලා එතකොට රහත් කියන තැන තුන් ලෝකෙ කොහෙටද ආйти රහත් කියන තැන කාම ලෝකෙටද ආйти රූප ලෝකෙටද ආйти අරූප ලෝකෙටද ආйти ඔය තුන් ලෝකෙ කොහෙටවත් ආйти නැහැ එහෙනම් තුන් ලෝකෙද නැද්ද ජරා මරණ තියෙන්නේ ජරා මරණ අපි බලමුකෝ තුන් ලෝකෙත් තියෙනවද කියලා නේද කල්පනා කළ බලමු තුන් ලෝකෙම ජරා මරණ තියෙනවද කියලා දැන් දෙවියෝ පහළ වෙන්නේ දිව්‍ය ලෝකේ මව් කුසකින්ද ඕපපාතිකවද ඕපපාතිකව දේව පැටවු ඉන්නවද ඈ වයසට ගිය දෙවියෝ දේව ආච්චිලා දේව සීයලා මාමලා නැනේ බ්‍රහ්ම ලෝකයට බ්‍රහ්ම පැටව් අහලා තියනවද නැනේ බ්‍රහ්ම නැන්දම්ම ලාච්චිලා සීයලා කවුරුත් අහලා නැනේ එහෙනම් දැන් හිතමුකෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුන් ලෝකෙටම පොදු ධර්මතාවයක් නේ බුද්ධ දේශනාව කියන්නේ තුන් ලෝකෙටම පොදු ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙයයන්ට එකයි බ්‍රහ්මයන්ට එකයි මිනිසයන්ට එකයි කියලා එකක් නැන්නේ නේ ඔබ අහලා ඇති ඕනතරම් සූත්‍ර වල මිනිස්සුත් අවබෝධ කළා දෙවියොත් අවබෝධ කළා බ්‍රහ්මයොත් අවබෝධ කළා නේද ධර්මයේ එහෙනම් දැන් අපි කල්පනා කරන්න වෙනවා අපි අනිත්‍ය දැක්කම දුකයි කියලා දැක්කේ ඇහැ දිරනවා කියලා නේ ඇහැ දිරනවා ඒ නිසා කැමැතිසේ තියන්න බෑ කන දිරනවා ඒ නිසා කැමැතිසේ තියන්න බෑ ලෝකේ තියෙන ඔක්කොම දිර දිරා යනවා අපේ කැමැත්තට නෑ මට කැමති විදිහට නෑ දැන් දිව්‍ය ලෝකෙට ගිහින් බලමුකුනේ එහෙනම් දේව පැටව් ඉඳලා දේව පැටවුන්ගේ ඇහැ තරුණ වෙලා දේව පැටවුන්ගේ ඇහැ ටික 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 නාකි වෙලා පේන්නේ නැතුව ගිහිල්ලා හැම රැළ ගැහිලා කොණ්ඩේ ඉදිලා දත් ටික වැටිලා දෙවියොත් මැරෙනවද? එහෙම එකක් නැහැ. දිව්‍ය ලෝකවල දිව්‍ය විමානවල දෙවියන්ගේ තියෙන දිව්‍ය වාහන දිව්‍ය මාලිගා දිව්‍ය විමාන මේවා හිතනකොට පහළ වෙන දේවල් දිව්‍ය භෝජන සිතුවිලි මාත්‍රයට පහළ වෙන දේවල් මිසක් හිතන ප්‍රමාවෙන් පහළ වෙනවා ඕපපාතිකෝ එහෙම නැතුව දෙවියන්ගේ ගෙදර දිරන්නේ නැහැ කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ කුඩු වෙන්නේ නැහැ දිව්‍ය ලෝකයට ගම් වතුර එනවද නායම් සුලිසුලම් කුණාටු නැ නේද එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න බ්‍රහ්ම ලෝකෙට කොහොමද කුණාටුවක් ආවොත් බ්‍රහ්මයන්ට ඉන්න පුළුවන් නේද එහෙනම් හොඳට කල්පනා කරන්න දෙයක් තියෙනවා මෙතන මොකද්ද තියෙන්නේ අපි දැකපු විදිහට චතුරාර්ය සත්‍ය දෙයයන්ට අවබෝධ කරන්නත් බෑ බ්‍රහ්මයන්ට අවබෝධ කරන්නත් බෑ පුළුවන්ද බැරිද ඉතින් අපි ඉන්න මට්ටමින් ගත්තම බෑ ඉතින් මම මේක බොහොම සරල වචන වලින් කියන්න උත්සාහවන්ත වෙන්නේ පටිච්ච සමුප්පාද පාලි වචන සුට්ටක් පැත්තක තියලා බොහොම සරලව දැන් එහෙනම් කල්පනා කරලා බලන්න ඔන්න අපි කියනවා මොකද්ද කැමැතිසේ නැති නිසා මගේ කැමැත්තට නැති නිසා දුකයි මගේ කැමැත්තට නැති නිසා දුකයි මොකද්ද කොහොමද අපි දකින්නේ මේ ලෝකෙ තියෙන ඔක්කොම මම ඇතුළු මගේ අම්මා තාත්තා ඇතුළු දැන් අම්මා තාත්තාත් හම්බ වෙලා දැන් ඔක්කොම හම්බ වෙලා මුළු ලෝකෙම දැහැගෙන දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ ඔක්කොම සමස්තේම දිරනවා සමස්තේම වෙනසෙනවා සමස්තේම ගෙවෙනවා නැති බංගස්ථාන වෙලා යනවා කැමැතිසේ දැන් ඕක දෙවියන්ට කියනවා දෙවියන්ට ඕක දැනින්නවත් නැහැ නේ දෙවියන්ට තේරෙයිද දුකක් කොතන අවබෝධ වේද බ්‍රහ්මයන්ට නෑ අයියේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ලෝයේ කියන දුක නෑ ඔය විදිහ දුකක් නෑ
එනිසා අපි හොඳට කල්පනා කරලා බලන්න වෙනවා අනිච්ච කියපු ධර්මතාවය මට කැමතිසේ නෑ නෙවෙයි අනිච්ච කියපු ධර්මතාවය ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන උද්‍යාවේ ඥානය අනිච්ච කියපු ධර්මතාවය ඇතුලේ තියෙන සම්පූර්ණයෙන්ම පටිච්ච සමුප්පාදය එතකොට අනිච්ච කියපු ධර්මතාවයේ ඇතුලේ තියෙන මොකද්ද ඇත්තටම බැලුවොත් සමුදය නිරෝධය එහෙම නැත්නම් මොකද්ද උද්‍යාන්ගම අත්සංගම ආස්වාද ආදීන නිස්සාරණ ඔය ටික තමයි තියෙන්නේ දැන් එහෙනම් අපි කල්පනා කරලා බලන්න වෙනවා අනිච්ච කියන වචනය අපි විග්‍රහ කරගන්නකොට උද්‍යාවේ ඥානයේ පිළිබඳවමයි ඇත්තට මේක විග්‍රහ කරන්නේ පංච උපාදානස්කන්ධයේ සමුදේ වෙන විදිහත් පංච උපාදානස්කන්ධයේ නිරෝධ පැත්තත් තමයි අනිච්ච ඥානය ඇතුලේ තියෙන්නේ ඒ නිසා අපි හොඳට දකින්න ඕන මේ පංච උපාදානස්කන්ධය කිව්වට පස්සේ අපි ගන්නෙ කොහොමද අපි ගන්නෙ ඒක තියෙන ධර්මයක් විදිහට උපදීන ධර්මයක් විදිහට දකින්න නැති තාක් කල් මොකද්ද වෙන්නේ තියෙන ධර්මයක කැඩෙන ස්වභාවයක් තමයි අපිට දකින්න වෙන්නේ තියෙන ස්වභාවයක නැති වෙන දෙයක් තමයි අපිට දකින්න වෙන්නේ තව විදිහකට මෙහෙම කියන්නම්කෝ අපි මෙහෙම කල්පනා කරමු පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අපි දකින්කොට අපි හොඳට තෝරගන්න වෙනවා අපිට මේ මොහොතේදී ජාති නිරෝධයක්ද හම්බුනේ එහෙම නැත්නම් මම කියලා කෙනෙක් ඉන්නවා එයාගේ ජාතිය තමයි මේ තියෙන්නේ එයාගේ ජරා මරණ තමයි තියෙන්නේ කියලානේ අපි ගත්තේ නේද හැබැයි හොඳට දකින්න වෙනවා අවිද්‍යාව නිරෝධ වෙච්ච තැන තණ්හා උපාදාන නිරෝධ වෙනවා නේද මම මේ සරලව කියන්නේ නිරෝධයයි සමුදයයි කියන පටිච්ච සමුප්පාදයෙන් ඈ එතකොට එතන භවජාති ජරා මරණ වල නිරෝධයක් පෙන්වනවා තේරුණාද ජරා මරණ වල නිරෝධයක් පෙන්වලා දීලා තියෙනවා හැබැයි අපි කැමැතිසේ නෑ මට කැමති විදිහට නෑ කියලා දැක්ක තැන ජරා මරණ වල නිරෝධයක්ද තියෙන්නේ ජරා මරණ දුකමද අපිට හම්බ වෙන්නේ ඒ දුකමද නැද්ද හම්බ වෙන්නේ ඒ මට කැමතිසේ නැ දුකයි දුකමද නැද්ද හම්බුනේ එතන අපිට හම්බුනේ දුක සමුදේමයි දුකේ හට ගැනීමමයි හම්බුනේ දුකේ නිරෝධයක් හම්බුණාද නෑ අපිට නිරෝධයක් හම්බුනේ නෑ නිරෝධ කරන පිළිවතක් පිළිබඳ නුවණක් ආවේ නෑ ඒ දුක ගැන හිත හිතා ඉන්නකොට කවද හරි නිරෝධ වෙයි කියලා නේ හිතුවේ අපි හිතුවේ මොකද ඒක ගැන සිහි කර කර ඉන්නකොට ඒ පිළිබඳවම හිතෙන් වඩනකොට කවද හරි ජරා මරණ දුක නැති වෙලා යනවා. හැබැයි ජරා මරණ දුකේ බැහැගෙන ඒ ජරා මරණයම විඳ විඳා ඒක ගැනම මෙනෙහි කර කර ඒක ගැනම සිහි කර කර ඒ ඇතුළෙම ඉඳ ඉඳා අපි හිතුව ජරා මරණ නිරෝධ වේ. හිතුවට නිරෝධ වෙනවද? ඇයි? ඔය ඉන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර ඇතුළේ බැහැගෙනනේ නේද? ඒ මං එහෙම කියන්නේ අවිද්‍යා පත්‍යා සංඛාර කියලා පටන් ගත්ත පටිච්ච සමුප්පාදයේ ඇතුළේද නැද්ද ඔය ජරා මරණ දුකේ මුණ ගැහිම තියෙන්නේ සමුදේ වීම තියෙන්නේ එහෙනම් අපි කලේ මොකද්ද අවිද්‍යාව ඇතුළේ බැහැගෙන අවිද්‍යාවෙන්ම විද්‍යාව පහළ කරගන්න හැදුවා එහෙම නැත්නම් අඳුර ඇතුළේ ඉඳලා අඳුරෙන්ම අඳුර නසන්න උත්සාහවන්ත හැබැයි ඒක කවදාකවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හොඳට කල්පනා කරන්න අපිට අනිච්ච අවබෝධ වෙනකොට අවබෝධ වෙන දුක කියලා කියන්නේ විඳවන දුකක් නෙවෙයි. විඳින දුකක් නෙවෙයි. එතන තියෙන්නේ දුක් ඥානයක්, දුක පිළිබඳ ඥානයක්. අවිද්‍යාසහගත ලෝක සත්වයාට දුක පිළිබඳ ඥානයක් නැති නිසා ඒ දුක උරුම කරගන්න දුක පිළිබඳ ඥානයේ පහළ වෙච්ච දවසට ඒ දුක උරුම කරගන්නේ නෑ ඒක උරුම කරගන්නේ දැන් මම මෙහෙම කියන්නම් දැන් අපිට දකින්න කාරණාවක් තියෙනවා
අපි ගිහිල්ලා බැලුවොතින් අපිට සූත්‍ර පිටකේ බොහොම වටිනා සූත්‍රයක් තියෙන මහා නිධාන සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. එතකොට මේ මහා නිධාන කියන සූත්‍ර දේශනාවේ පටිච්ච සමුප්පාදය ගැන තමයි කතා කරන්නේ. එතකොට පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට කොහොමද විස්තර කරන්නේ? මේ ජරා මරණ තියෙනවනේ නේද? එතකොට මේ ජරා මරණ වලට ප්‍රත්‍ය මොකද්ද? හේතුව මොකද්ද? කුමක් ප්‍රත්‍යයිද කුමක් හේතුකාරකයිද ජරා මරණයට? ජාතිය නේද? ජාතිය හේතුකාරකයි ජාතිය ප්‍රත්‍යයි. එතකොට ජාතියට කුමක් හේතුද ජාතියට කුමක් ප්‍රත්‍යද? ජාතියට භව හේතුකයි භව ප්‍රත්‍යයි. භවයට කුමක් හේතුයිද කුමක් ප්‍රත්‍යයිද? උපාදාන හේතු උපාදාන ප්‍රත්‍යයයි. උපාදානයට කුමක් ප්‍රත්‍යයද කුමක් හේතුයිද? තණ්හාව ප්‍රත්‍යයයි තණ්හාව හේතුයි. තණ්හාවට කුමක් ප්‍රත්‍යයද කුමක් හේතුයිද? වේදනාව හේතු වේදනාව ප්‍රත්‍යයයි. වේදනාවට කුමක් හේතුයද කුමක් ප්‍රත්‍යයද? ස්පර්ශය. ස්පර්ශයට සලායතන. සලායතනෙට සලායතනෙට නාම රූප නේද? නාම රූපේට විඥාන. විඥානෙට ආන් අනිත් පැත්ත හැරෙනවා. ඒ සූත්‍ර දේශනාවේදී විඥානෙට නාම රූප ප්‍රත්‍යයයි. දොරගෙන මොකද්ද? නාම රූපේට විඥානයේ ප්‍රත්‍යයයි කියනවා. විඥානයේට කුමක් ප්‍රත්‍යයයිද කියලා අහනවා. එතකොට කියනවා නාම රූප ප්‍රත්‍යයයි. දැන් හරි ප්‍රශ්නය. අවිද්‍යාව කෝ සංඛාර? ඔය නාම රූප ඇතුලේ තමයි අවිද්‍යා සංඛාර දෙක තියෙන්නේ. නාම රූප පිළිබඳවත් මේ විඥානයේ පිළිබඳවත් නොදන්නාකමයි අවිද්‍යා සංඛාරයට හේතුව. ඉතින් මේක උපමාවකින් පෙන්නනවා. මොකද්ද? හරියට බටකොටු මිටි දෙකක් එකිනෙකට හේතු කළා වගේ. දැන් බටකොටු මිටි දෙකක් ගෙනලා දෙපැත්තෙන් හේතු කළාට පස්සේ ඒ බටකොටු මිටි දෙක රැඳිලා තියෙන්නේ කොහොමද? එකකට එකක් ප්‍රත්‍ය වෙලාද නැද්ද? එකකට එකක් ප්‍රත්‍ය වෙලා. එකක් වැටුනොත් අනික වැටෙනවා. අනික වැටුනොත් අනිත් එකත් වැටෙනවා. එහෙනම් දැන් හොඳට හිතන්න. විඥාණයට හේතු කළා තියෙනවා මොකද්ද? මෙහෙම නාම රූප කියන බටකොටු මිටි. තෝ නාම රූප කියන බටකොටු මිටි ගොඩක් ඒවා තියෙන හේතු කළා. මොනක් තියෙන්නේ? ඒකට ඕන තරම් හේතු කරගන්න පුළුවන්. ඒ විඥාණය කියන එකේ තරම් ශක්තිමත්. ඒකට පුළුවන් ඒ බටකොටු මිටි ගොඩක් ලොකු. ඒකට පුළුවන් අනිත් ඔක්කොම හේතු කරන්න. මොනවාද? මොනවාද? සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. ඒකට හේතු වෙලා තියෙනවා. විඥානයේ කියන බටකොටු මිටිය වැටුණොත් මොකක් වෙනවද? අනිත් ඔක්කොම වැටෙනවද නැද්ද? නාම රූපයේ කියන තැන වැටුණොත් ඔක්කොම වැටෙනවා. එහෙනම් මෙතන බොහොම ප්‍රධාන සංදිස්ථානයක්. ඒතකොට අපිට හිතෙන්න පුළුවන් ඕක කෙරවලින් පුළුවන්, සලායතන වලින් පුළුවන්, කොහෙන් ගැලවුවා පුළුවන්. හැබැයි කොහෙන් ගලවන්න ගියත් ගලවන්න ගලවන්න කියලා ගිහිල්ලා අල්ලගෙන ගිහින් බලනකොට ගලවන්න තියෙන එකම තැන ඔය නාම රූප තමයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව කොහෙන් බැලුවත් කොතනින් බැලුවත් තියෙන නාම රූප විග්‍රහයක්. ඇයි සලායතන කතා කළා? සලායතන කතා කරන්න වෙන්නේ ඔය නාම රූප ඇතුලේ. පස්ස වේදනා තණ්හා උපාදාන කතා කළත් ඔක්කොම කතා කරන්න වෙන්නේ මේ නාම රූප ඇතුලේ. වෙන කොහෙන්වත් ඔක් කතා කරන්න බෑ. එක්කෝ රූපේ පැත්තෙන් කියන නාමයේ පැත්තෙන් කතා කරන්න වෙන්නේ. ජරා මරණ ගැන කතා කරත් කතා කරන්න වෙන්නේ නාමයේ පැත්තෙන් එක්කෝ රූපේ පැත්තෙන්. එනිසා කොහෙන් ලිස්සත් ලිහෙන්නේ ලිහෙන්නේ කොතනින්ද? ලිහෙන්නේ නාම රූපයි. නාම රූප පරිච්ඡේදෙමයි වෙන්නේ. එතකොට හිතෙන්න පුළුවන් හාමුදුරුව කතා කරන්නේ රූප ගැනමයි, නාම රූප ගැනමයි, වෙන මොකක්වත් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේටත් ওই චෝදනාව ওই විදිහටම තිබුණා. ඉතින් ඔතනින් එහාට කතා කරන්න දෙයක් නෑ. කතා කරන්න තියෙන්නේ ඔතනම තමයි. ඇයි?
නාම රූප ඇතුලේ ඔය කියන පටිච්ච සමුප්පාද ඔක්කොම විග්‍රහ වෙනවා. කොයි පැත්තෙන් කතා කළත් කොතනින් කතා කළත් ඒ වේදනාවෙන් කතා කළොත් ඒකට නාම කොටසද නැද්ද? ස්පර්ශයෙන් කතා කළත් එතනමද නැද්ද? තණ්හා උපාදාන භව ජාතියෙන් කතා කළත් අපිට කතා කරන්න තියෙන මේ ජාතිය කියලා කියන්නේ ස්කන්ධ ධර්මතා ටිකේ 15 වී. ඇයි? අපිට වෙනම ජාතියක් තියෙනවද කොහෙ හරි? පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටිකෙන් එහාට මොකක් හරි ජාතිය කියලා පණවීමක් කරන්න පුළුවන්ද? එහෙනම් අපිට පෙනෙන මොකද්ද ස්කන්ධ ආයතන ටිකේ යම් 15 වීමක් ඇද්ද අන්න එතන ජාතිය 15 වුණා. නේද? කන්දානම් පාති භාවෝ ආයතනානම් පටිලාභෝ අයන් උච්චති ජාත්. එහෙනම් ස්කන්ධ ධර්මයන්ගේ යම් 15 වීමක් ඇද්ද? එතන මොකද්ද ආයතනයන්හි 15 වීම එතනමයි. එතනම තමයි ජාතිය ගැන කතා කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට ලිහින්න තියෙන තැන තමයි කොහෙන් ගියත් නාම රූපය. එහෙනම් මේ නාම රූප පරිච්ඡේදය අපිට ඕනමයි කොහොම කතා කළත් ආර්ය ඥානේ සම්මා දිට්ඨි නුවණ පහළ වෙන්නේ නාම රූප පරිච්ඡේදයක් ඇතුලේ. නාම රූප පිළිබඳ තියෙන දර්ශනය ඇතුලේ. එහෙනම් මේ නාම රූප කිව්වම ටිකක් ගැඹුරුයි කියලා හිතෙනවා නේද? හරි අමාරුයි. අයි නාම රූප වුණද අච්චර සරලව තියෙද්දි නේද? එහෙම නේද? එහෙනම් එච්චර සරලව තියෙද්දි ඉතින් බෝසතාණන් වහන්සේ මෙච්චර ගැඹුරු පරිසම්පාදයක් හොයන්න ඕනේද? සතර පෙර නිමිති දැක්කා, ළඩ වෙනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා, කැමැති සේනෑ කරන්න තියෙන්නේ මොකද්ද? සිවුරක් හරි මොකක් හරි කහ සිවුරක් හරි රෙද්දක් කරේ දාගෙන අයිනකට වෙලා කැමැතිසේ නෑ කැමැතිසේ නෑ කැමැතිසේ නෑ මගේ කැමැත්තට නෑ ඔක්කොම වෙනස් වෙනවා කියලා හිත හිතින් හරියයි. එතකොට ඒක මොකද්ද මොන දර්ශනේද? බෝසතාණන් වහන්සේ දැකපු දර්ශනය. ඒ නිසා මේ අනිච්චයි කියලා කියන්නේ පටිච්ච සමුප්පන්නයි කියන එකම තමයි තව පැත්තකින්. උද්‍යවයේ ඥානය කියන එකම තමයි තව පැත්තකින්. ඒ නිසා මට කැමතිසේ නෑ කියලා දකින්න යන්න එපා. දැක්කට කමන්නේ මොකක්වත් දකින්න බැරි නා. ඇයි? ඕක දැකලා තමයි ඉස්සල්ලාම මේ කියන ඥානෙ පහල කරගන්න බෝසතාණන් වහන්සේ අඩිය තිබුවේ. ඉතින් ඒ නිසා ඒක වැදගත් නොවැදගත් නේ බොහොම වැදගත්. මොකද ඒක එදා දැක්කේ නැත්තම් ඔය මාර්ගෙට එන්නේ. ඒ නිසා ඕක හිතන්ට එන්න බොහොම උපකාරයි. එක පාරක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක අමතක කරන්න එපා. එහෙම එකකුත් ලෝකේ තියෙනවා. හැබැයි ලෝකේ නිරෝධ කරන්නයි අපි යන්නේ. එතකොට හිතේ ගස් ගලවලා දහාන්තුරු නිවන් දකින්න යන්නේ. ලෝකේ නිරෝධ කරන්න යනකොට නෑ. ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධේට. මොකද පංච උපාදානස්කන්ධයෙන් තොරව ඔබට ලෝකයක් හම්බෙන්නේ නෑ. ඔබ ලෝකේ කියලා මොකක් කතා කළත් කතා කරන්නේ පංච උපාදානස්කන්ධයක් ගැන. එනම් පංච උපාදානස්කන්ධය නිරෝධ කරන පිළිවෙතක් බුදු සාසනය ඇතුළේ වෙන්නවා. පංච උපාදානස්කන්ධයෙන් හැර ගහක් ගලක් ඉරක් හඳක් තාරකාවක් හම් වෙනවා නම් ගෙනල්ලා කියන්න. එතනින් එහාට මම බණ කියන්නේ නැහැ. එහෙම කියනවා බය නැති. ඉතින් කියලා වැඩක් නැහැ. ඒ පංච උපාදානස්කන්ධයෙන් තොර ගහක් හම් වෙනවා නම් ඉරක් හම් වෙනවා නම් හඳ තාරකා හම් වෙනවද කියලා බලන්න. එතකොට පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්නට බැරිද? පුළුවන්. එහෙනම් කල්පනා කරා මේ ඉර හඳ තාරකා තියෙන අයට නිරෝධ කරන්න බෑ. මොකද තියෙන ඒවා කොහොමත් ගලවලා අයින් කරන්න බෑ. තියෙනවා ඒවා. හැතැම්ම ගානක් පණවගෙන තියෙනවා. ඉතින් රසනෙත් විඳිනවා. ඒක කවදාකවත් නිරෝධ කරන්න ඒ මට්ටමේ කවදාකවත් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරන්නත් බෑ. එනිසා අපි බලමු මේ දුක්ඛ ආදී සත්‍ය අවබෝධ කරන්න යන ගමනේදී මම එහෙනම් දැන් කතා කළා ප්‍රධාන සංදිස්ථානයක් තමයි මොකද්ද වැදගත්ම තැන තමයි නාම රූප කියලා කියන්නේ. එහෙනම් මේ නාම රූප පිළිබඳ අපිට ඥාණය ඕකම තමයි උද්‍යාවී ඥාණය කියන්නේ. එතකොට දුක්ඛ ආදී සත්‍ය කියන්නේ ඕකටම තමයි. එහෙනම් දැන් අපි මෙහෙම හිතලා බලමු. මොකද්ද රූපය කියන්නේ? මොකද්ද
නාමිය කියලා කියයි. එතකොට මේ සූත්‍රයේ තියෙනවා ඒ සූත්‍ර දේශනාවෙම තියෙනවා රූපකායේ අදිවචන සම්පස්සයත් නාමකායේ පටිඝ සම්පස්සයත් කියලා වචන දෙකක්. ගද රූපකායේ අදිවචන සම්පස්සයත් නාමකායේ පටිඝ සම්පස්සයත් බරයිද? වචන ගැන වැඩි හිතන්න එපා. එතකොට අහනවා මේ රූපකායේ අදිවචන සම්පස්සයක් පණවන්න පුළුවන්ද? සරලවම කියනවා නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයකින් තොරව රූපකායේ අදිවචන සම්පස්සයක් හෝ නාමකායේ පටික සම්පස්සයක් දක්වන්න පුළුවන්ද කියලා. සරල දැනගන්න ඉපැයි මොකද්ද මේ අදිවචන සම්පස්සය මොකද්ද? පටික සම්පස්සය. මම සරලව මෙහෙම කියන්නම්, මේක ඊට වැඩිය ගැඹුරුයි ඈ. සරල මට්ටමින් තේරුම් ගන්න මෙහෙම කියනවා. අපිට අද දවසේ තියෙන්නේ ලෝකයේ තියෙන කණ පිට. ඇයි? ධර්මයේ පෙන්වන්නේ නාමකායේ පටික සම්පස්සය. හැබැයි අපිට අද තියෙන්නේ මොකද්ද? රූපකායේ පටික සම්පස්සයක් ගැනද නැද්ද අපි කතා කරන්නේ? රූපේ ස්පර්ශ වෙනවා කියලාද නැද්ද අපි කතා කරන්නේ? නේ? අපි කතා කරන්නේ එහෙම. ඊට පස්සේ නාමකාය আদি වචන පනවගෙන තියෙන මොකද්ද? රූපේ ස්පර්ශ කළා නාමයෙන් මේක දැනගත්තා. එතකොට දැන් ධර්මයේ සඳහන් වෙන මොකද්ද? රූපකායේ আদি වචන සම්පස්සයත් නාමකායේ පටික සම්පස්සයත් යම් ලිංග නිමිති සංඥා වලින් තොරව පණවන්න පුළුවන්. ඒකම තමයි මම මේ කිව්වේ වේදනා සංඥා චේතනා පස මනසිකාර කිව්වේ ඕකම තමයි. ඒතකොට දැන් අපි කල්පනා කරලා බලමු පස මනසිකාර කියන්නේ විඥානයේ ගොඩනැගෙන තැන. නාම රූප ගැන කතා කරන්න යන්නේ. දැන් අපි මෙහෙම කල්පනා කරලා බලමුකෝ. අපි හිතන්නේ මොකද්ද? තියෙන රූපේ මම ස්පර්ශ කළා මගේ මනසින් එක දැනගත්තා. එහෙමද නැද්ද? මගේ ඇහෙන් තියෙන රූපේ ස්පර්ශ කළා. මගේ කනෙන් තියෙන රූපේ ස්පර්ශ කළා. මගේ නාසයෙන් තියෙන රූපය ස්පර්ශ කළා. මගේ දිවෙන් තියෙන රූපය මං ස්පර්ශ කළා. දැන් පටික සම්පස්සේ කොහෙටද දැම්මේ? රූපේ පැත්තට. ඊට පස්සේ මගේ මනසින් මං ඒක දැනගත්තා. එහෙමද නැද්ද? තොරගත්තේ. හැබැයි මීට එහා මේක යනවා. ඇයි මීට එහා යනවා කියලා කියන්නේ? ඔබ හොඳට තෝරගන්න. ඔබට මම මෙහෙම උපමාවක් දෙන්න, අන්ධයෙක්ගේ උපමාවක්. දැන් හිතලා බලන්න, අන්ධයෙක් එනවා මෙතනට. අන්ධයාගේ අතට මම වටාපත දෙනවා. දැන් අන්ධයා කොහොමද මේක වටාපත කියලා දැනගන්නේ? දැන් මෙහෙම 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 ඇවිල්ලා අල්ලනවා. තොර ඇල්ලුවට පස්සේ අපිත් ඔහොමම තමයි වටාපත දැනගන්නේ. අපි හිතනවනේ පේන එකයි අල්ලන එකයි දෙකම එකවර සිද්ධ වෙනවා කියලානේ අපි ගන්නෙ. හැබැයි විඤ්ඤාණ දෙකක් එකවර පහළ වෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න. පෙනීමයි මේ ඇල්ලීමයි කියන දෙක අතර මහ වේගයක් තියෙනවා. මේ දෙක එකට කවදාකවත් සිද්ධ වෙන්නේ නෑ. මේ දෙක සිද්ධ වෙන්නේ අවස්ථා දෙකකදීමයි. ඒ නිසා ඔබ දැනට අන්ධයෙක් බවට පත් වෙලා අන්ධ මානසික මට්ටමේ. ඒකේ මේ ප්‍රඥාව හින කරගන්න කියලා නෙවෙයි, මේ ප්‍රඥාවෙන් අන්ධ කරගන්න. ප්‍රඥාවෙන් අන්ධ බව දකින්න. එහෙනම් අන්ධයෙක් කොහොමද මේක ඇල්ලුවේ කියලා හිතන්නකෝ. එහෙනම් අන්ධයාට මේක හඳුනගත්තේම නාම ධර්මයකින්ද නැද්ද? දැන් නාම ධර්මයකින්ද නැද්ද ස්පර්ශය ගත්තේ? නාම ධර්මයකින් නෙවෙයිද? දැන් ඉතල බලන්න කල්පනා කළා. තද ගතිය කියලා හිතයිද නැද්ද? තද ගතිය, බුරුල් ගතිය. දැන් ඊතම ඔන්න අන්ධේ පාරේ ඇවිදගෙන යනවා. යනකොට ගලක හැප්පෙනවා. අන්ධයි. දැන් එතකොට තද ගතියයි කියලා හඳුනාගත්තේ කොතනින්ද? මානසිකාරයකින්ද නැද්ද?
හරි. එතකොට ඒ ස්පර්ශයට පටිඝ සම්පස්සේට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ටික උපකාර කළාද නැද්ද? එහෙමද නැද්ද? එහෙම වුණා. එතකොට තදගතිය කියපු එක රූපකායේ පැත්තට දාන්න ඊට පස්සේද නැද්ද? තදගතිය හම්බුණා කියලා ගන්න ඊට පස්සේද නැද්ද? එළියෙන් හම්බුණා කියලා ගන්න. අන්දය. එහෙනම් ඊට පස්සේ තදගතියක් එළියෙන් හම්බුණයි කියලා දාන අදිවචන මාත්‍රය රූපකාය අදිවචන සම්පස්සේටත් උපකාර කළේ මොකද්ද? වේදනා සංඥා චේතනා පස මනසිකාර්ථික. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න. ඔය අන්ත දෙකක් අපි පනවගෙන හිටියට ලෝකේ නේද? නාම ඒකාන්තයක් රූපේ තව අන්තයක් විඥාණය නැදයි. පස මනසිකාර දෙක තමයි මේ මැද ඉඳලා මේ වැඩේ කළේ. එහෙනම් මේ නාමයයි රූපයයි ගැට ගැහුවේ කොහෙන්ද? විඥාණයෙන්ද නැද්ද? මේ නාමයයි රූපයයි දෙක ගැට ගහලා බඳලා දුන්නේ කොහෙන්ද? විඥාණය. දැන් කල්පනා කරන්න, එහෙමනම් ඔබට විඥානේ මනෝ ආවර්ජණයෙන් දැනගත්ත ටික රූපය ගැන හෝ නාමය ගැන දැනගත්ත මෙන්න මේ ටික ඇත්තටම දැනගත්තේ මොකක් ඇසුරු කරගෙනද? වේදනා සංඥා චේතනා ටිකක් ඇසුරු කරගෙන. වේදනා සංඥා සංඛාර කියන්නේ ඒකම තමයි. ඔය ටික ඇසුරු කරගෙන මේ විඥානේ පහළ වෙනවා. එහෙනම් අපිට දැන් කොහේ හරි පුළුවන්ද ඇත්ත යථාර්ථයේ ඔබට නාම රූප දෙකක්ද හම්බෙන්නේ විඥානයක්ද? විඥානේ මානසිකාර මාත්‍රයක්ද හම්බුනේ නාම රූප දෙකද? දැන් කල්පනා කරලා බලන්නකෝ. මොකද හම්බුනේ? එහෙනම් ඇත්තටම ඔබට හම්බුණාද නාමයේ හෝ රූපයේ කියන දෙක? හැබැයි නාම රූප දෙක හම්බුනේ නැති වුණාට නාම ධර්මයක් හම්බේ නැහැ. ඒ නාම රූප නිරෝධයි. හැබැයි නාම ධර්මයක් හම්බෙන. මොකද්ද හම්බෙන්නේ නාම ධර්මයි කියලා මම මේ කියන්නේ? ඒ මොහොතේ ඔබට මානසිකාර ස්වභාවයක් මුණ ගැහෙනවා. මානසිකාර ස්වභාවයක් මුණ ගැහෙනවා. එතකොට දැන් කල්පනා කරලා බලන්න, මේ මානසිකාර කියන එකට ඇත්තටම නාමය කියලා පනවන්න පුළුවන්ද තනියෙන්? බෑ නේද? තනියෙන් පණවන්න බෑ. විඥානේ අයිති නාමයටද රූපයටද? තව විදිහකට කිව්වොත් එහෙම කියන්න බෑයි. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි මේ විඥානය පහළ කරලා දෙන්නේ. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න, අපි හොඳට තෝරගන්න වෙනවා. එහෙමනම් මෙතනදී නාමයේ හෝ රූපයේ කියන අන්ත දෙක අපිට හම්බ වෙන්නේ, අපිට හම්බෙන්නේ මේ විඤ්ඤාණයම මානසිකාර ස්වභාවය. එතකොට ඒක මානසිකාර කළ දෙන්නේ මොකක් ඇසුරු කරගෙනද? නාම රූප උපයෝගී කරගෙන. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න, නාම රූප පච්චයෙන් හටගත්ත මෙන්න මේ විඤ්ඤාණය මිස ඔබට අත්දකින්න ලැබුණේ, ඔබට අත්දකින්න ලැබුණේ නාමයේද රූපයේද? දැන් ඔබට අත්දකින්න ලැබුණේ රූපයේද වේදනා සංඥා චේතනා ටිකද? එහෙම නැත්නම් පස්ස මනසිකාරයෙන් ගොඩනගපු මේ විඥාන කොටසද? මෙතන පුජ්‍යලයක් ඉන්නව නෙවෙයි. විඥාන කියලා කියන්නේ දැනගන්න ස්වභාවය. එහෙනම් ඔබට තියෙන දැනගන්න ස්වභාවයක්ද නැද්ද ඇත්තටම? මාර ගැඹුරකට යනවනේ හාඳුරේ. ඇයි ඔච්චර ගැඹුර? මේක ගැඹුරුයි තමයි ඉතින් නේද? මේක ගැඹුරුයි තමයි. දැන් මෙහෙම හිතමුකෝ, මේක තෝරගන්න තව විදිහකට කියලා බලමුකෝ. දැන් කල්පනා කරලා බලන්න වෙනවා, ඔබට තවම තියෙන දෘෂ්ටිය තමයි මොකද්ද? මේ එළියේ තියෙන ලෝකේ අපි දැක්කා කියලානේ. එළියේ තියෙන ලෝකේ අපි දැක්කා. එතකොට කවුද දැක්කේ? දැන් කල්පනා කරලා බලන්නකෝ,
දැන් හොඳට කල්පනා කරන්න අපි මේ ඇහැ රූප කියන තැනදී රූප කොටසටද නැද්ද අයිති ඇහැයි රූපයි කියන දෙකම? ඇත්තටමයිදී රූප කොටසට. එහෙමද නැද්ද? රූප කොටසට. ඒ නිසා අපිට කවදාකවත් ඇහැයි රූපයි වෙන් කරලා කතා කරන්න බෑ. එහෙනම් රූප කියලා දෙකක් තියෙන්න ඕන පංච උපාදානස්කන්ධය ඇතුලේ. ඇහැයි රූපයි කියලා වෙන් කරන්න බෑ කියලයි මම මේ කියන්නේ. ඇයි අපි මේ ඇහැයි රූපයි කියලා වෙන් කරගෙන තියෙන්නේ කොහොමද කියලා බලන්නකෝ. අපි වෙන් කරගත්තේ මේක ඇහැ කියලා අරන්ද නැද්ද? මෙතන ඇහැ, මේ කන, මේ නාසය, මේ දිව කියලා අරන්ද නැද්ද? ඔක වෙන් කරගත්තේ එහෙම දැක්මකින් අරන්නේ. ඉතින් ඕක ඇහැනම් කොහොමද ඇනේ? ඇහි අනිච්ච දකින්නේ දෙවියෝ. මේක කයනම් කොහොමද කයේ අනිච්ච දකින්නේ බ්‍රහ්මයෝ? ඒ බ්‍රහ්මයන්ට කය නෑනේ. බ්‍රහ්මයන්ට දිවත් නෑනේ, නාසයත් නෑනේ. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න මේ කියන තැනින් අනිච්ච දකින්නවා, කැඩෙන කුඩු වෙන තැනින් අනිච්ච දකින්න කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ ආධ්‍යාත්මික වූ ආයතනයන්ද බාහිර වූ ආයතනයන්ද? ආධ්‍යාත්මික ආයතන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ බාහිර ආයතන. ආධ්‍යාත්මික ආයතනේ ස්පර්ශ කරන්නේ මොකද්ද? බාහිර ආයතනේද නැද්ද? බාහිර ආයතනේ ආධ්‍යාත්මී ස්පර්ශ කරනවා, ආධ්‍යාත්මී බාහිර ස්පර්ශ කරනවා, අඤ්ඤමඤ්ඤයි. ඇහැට රූපේට ඇසපත්තියයි. එතකොට දැන් කල්පනා කරලා බලන්න අපිට අද දවසේදී ඇහැට ඇහැ ස්පර්ශ වෙලාද නැද්ද? දැන් ආධ්‍යාත්මික ආයතන වලට ආධ්‍යාත්මී ස්පර්ශ වෙන මට්ටමක අපි ඉන්නේ. දැන් අපිට අද ආධ්‍යාත්මික ඇහැ කන නාසය දිව ශරීරේ බාහිර වෙලාද නැද්ද? ඒක බාහිර වෙලා යනවා අම්මා ළඟට. ගිහිල්ලා කියනවා මොකද්ද? අම්මගේ ඇහැ මන් දැක්කා, අම්මගේ කන දැක්කා, අම්මගේ නාසය දැක්කා, අම්මගේ දිව දැක්කා. මගේ ඇහැට මගේ ඇහැවත් හම්බෙන්නේ නැතිකොට ඇහැට හම්බෙන්නේ වර්ණ රූප. ඇහැට බුදුරජාණන් වහන්සේ ඇහැ ගැටෙනවා කියලා දේශනා කරනවාද? තියනවාද? චක්කුංච පටිච්ච චක්කුංච. නෑනේ. එතකොට චක්කුංච පටිච්ච සෝතංච. ඇහැට කන ස්පර්ශ වෙනවද? මේ හොඳට කල්පනා කරලා බලන්න. දැන් ආධ්‍යාත්මික කියන වචනේ අපි පාවිච්චි කරන්නේ බාහිර තියෙන දෙයක් විස්තර කරන්නද? ඒක ස්වභාවයෙන්ම ආධ්‍යාත්මිකයි. එහෙනම් ආධ්‍යාත්මය කියන එක කවදාකවත් අපිට දකින්න බෑ. එහෙනම් එහා අනිදස්සනයි දකින්න පුළුවන් එක. කන ආධ්‍යාත්මිකයි, ඒක දකින්න බෑ, ඒක අනිදස්සනයි. නාසය අනිදස්සනයි, දිව අනිදස්සනයි, කය අනිදස්සනයි. ඇහැ කන නාසය දිව ශරීරය අපිට දකින්න පුළුවන් ධර්ම මේක දකින්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න, ඇහැ හම්බුනොතින් ඔබට බාහිරෙන් කොහොමද සලායතන නිරෝධ කරන්නේ? තියෙන හැ කම්බුනොතින් ඔබට කවදාකවත් ඇහැ නිරෝධ කරන්න බෑයි. එක්ක ඇස් ගලවන්න වෙනවා, කන් කපන්න වෙනවා, නාසය කපන්න වෙනවා, දිව කපන්න වෙනවා. මේ මට්ටමින් ගත්තොත් ඔබ හිතන තැනින් ගත්තොත් සලායතන ටික නිරෝධ කරන්න සලායතන කපලා අයින් කරන්න වෙනවද නැද්ද? අයින් කරන්න වෙනවමයි. ඒ නිසා කවදාකවත් ආධ්‍යාත්මික ආයතන ටික බාහිරෙන් දකින්න යන්න එපා. ආධ්‍යාත්මික ආයතන බාහිරෙන් දකින්න බෑ, පුළුවන් කමක් නෑ. දැන් හොඳට කල්පනා කරන්නට ඔක එහෙම නෑ. ඔබ මේ ඇහැ දකින්නවා, කන දකින්නවා, නාසය දකින්නවා, දිව දකින්නවා කියන්නේ මොන මට්ටමක ඉඳලාද?
ඇහැ කන නාසය දිව ශරීරය බාහිරයි කියලා අරගෙනද නැද්ද? පුජ්‍යලේගේ ඇඟේ තියෙනවා කියලා අරගෙනද නැද්ද? කයේ කය මත පිහිටලා තියෙනවද? ඇහැ කන නාසය දිව ශරීරය කය මත පිහිටලා නැහැ. ඒක දකින්න. එතකොට සතර මහා ධාතුව ඒ උපාදාය රූප විදිහට පෙන්වනවා. අනේ සතර මහා ධාතුව කියන්නේ කයට එහෙම නෙවෙයි. ඈ ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන ධර්ම නෙවෙයි උපදින ධර්ම. ඉපිද නිරෝධ වෙන ධර්ම. ඒ නිසා හොඳට මතක තියාගන්න ඇහැ උපදින සුළුයි. ඒක කොහොමද උපදින්නේ? අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සතිති. පෙර නොතිබීම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඉතිරි නැතිව නිරෝධ වෙන ධර්මයක් ඇහැ කන නාසය දිව ශරීරය. දැන් අපිට තියෙන ඇහැ කන දිව ශරීරය අපි දන්න මට්ටමේ පෙර නොතිබීම හටගන්න එකක්ද පෙර ඉඳලා තිබුණු එකක්ද? පෙර ඉඳලා තිබුණු ටික. ඉතිරි නැතුව නිරෝධ වෙන එකක්ද? මතු අනාගතයට තියන එකක්ද? එහෙනම් අපිටද වැඩේ වරදුනේ බුද්ධ දේශනාවටද? මෙහෙමයි මං කියනවට පිළිගන්න එපා. ත්‍රිපිටකයේ තිබුණයි කියලා පිළිගන්නත් එපා. මේක අපි තව ටිකක් විමර්ශනය කරලා බලමු. නේද? තව ටිකක් බලමු. එනම් බුද්ධ දේශනාව අනුව ඇහැ අනිදස්සනයි. එතකොට දැන් අපි කල්පනා කරලා බලමු බුද්ධ දේශනාවට අනුව ඇහැ උපදින ධර්මයක් ඉපිද නිරෝධ වෙන ධර්මයක්. සංකතම් පටිච්ච සමුප්පන්නම් විපරිණාම ධම්මං අසස්සතා. එතකොට සංකතම් කියනකොටම සකස් විච්ඡ ධර්මයක්. දැන් මේ දැන් සකස් සකස් වෙන ධර්මයක් මේ මොහොතේ සකස් වෙනවා. කොහොමද? පටිච්ච සම්පන්න විපරිණාම ධම්මන්. මොකද්ද කිව්වේ? ඒකේ වැඩිමක් දකින්න බෑ අපිට. වැඩිමක් නෙවෙයි තියෙන්නේ. මොකද්ද? විපරිණාමයට යාමක්, පැවිීමක් තියෙන. අපිට තියෙන වැඩෙන එකක්ද නැද්ද? තියෙන එක. තියෙන එකක් කියන දෘෂ්ටියට බාහිර නිසා එතනම කියනවා අසස්සතන්. සාස්සත අසස්සතයි. මේක නෑ කියලා කියන්නේ ඇයි? නෑ කියලා කියන්න බෑ සංකතං කියන වචනේ පාවිච්චි කළා. අහුත්වා සම්භූතං කියන වචනේ පාවිච්චි කළා. එහෙනම් පෙර නොතිබීම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඉතිරි නැතුව නිරෝධය. එහෙනම් මේ දැන් මම කතා කරන්නේ නාම රූපම තමයි ඈ. දැන් එතකොට මම රූපය ගැනයි නාමය ගැනයි කතා කරන්නේ. රූපය කිව්වම චක්කු රූප, වර්ණ රූප කියන දෙක රූප කොටසටයි තියෙන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලමු මෙතන මේ ඇහැට රූපයක් ගැටුණායේ මේක ඇහැ කියන සම්මතය තුළ අපි පිහිටලානින්. එහෙමනේ, සම්මතය තුළ පිහිටලා. මම මෙතනට එන්න සරලව භෞතික උපමාවක් කියන්නම්. භෞතිකයෙන් ඔබ බලුවත්, භෞතිකයෙන් මේක ඇහැ කියලා ගත්තත් ඒ රාමු ඉඳලා ඔබ බලන්නකෝ චුට්ටක් හිතලා. ඒ භෞතිකයෙන් මේක ඇහැ කියන රාමු ඉඳලා හිතලා බලන්න, ඇහැට වැටෙන්නෙම වර්ණ ආලෝකයක්ද නැද්ද? ඇහැට වැටෙන්නෙම වර්ණ ආලෝකයක්. එතකොට මේ වර්ණ ආලෝකයේ දිගේ එනවද වටාපත? වටාපත ඇහැට ආවොත් ඇහැ පොට්ට වේවැදිලා. කළුගල් පර්වතයක් ඉස්සරහට ගිහිල්ලා බලන්න ඇහැ එනවද? වත් කළුගල් පර්වතයට කළුගල් පර්වතය එනවද ඇහැට? එහෙම වෙනවද? වර්ණ සටහන් මාත්‍රයක්, ආලෝක මාත්‍රයක්. එතකොට ඊළඟට භෞතිකයෙන් කතා කළොත් මොළේටනේ සංඥාව යන්නේ. මොළේට යන්නේ ස්නායුවක් ඔස්සේනේ. එහෙනම් ස්නායු පද්ධතිය ඔස්සේ ආලෝක කිරණ මොළයට ගමන් කරනවද? යනවද?
ගල් යනවද මොලේට? කොහොමද අර ගල් පරවතේම ඇහි වැදිලා ඇහැ දිගේ මොලේට ගමන් කරන්නේ? එහෙම එකක් වෙන්නේ. එහෙනම් සංඥාවක්ද නැද්ද දෙන්නේ? එතකොට මෙන්න මේ සංඥාව පාදක කරගෙන මනෝ විඥාණයෙන්ද නැද්ද මේ ගහ මේ ගල කියන චිත්‍රය ගොඩනගන්නේ? මනෝ විඥාණය. එහෙනම් ඔබට හම්බුනේ මනෝ විඥාණයේ අත්දැකීමද ගහක ගලක හැක අත්දැකීමද? ඔබට හම්බුනේ මේ මනෝ විඥාණයේ අත්දැකීම. ඔය මනෝ විඥාණයේ අත්දැකීම නිසාද නැද්ද ඔබට ගහගෙන ගලගෙන කතා කරනවා කියලා ඔබ මේ කතා කරන්නේ ඇත්තටම මනෝ විඥානයේ අත්දැකීම ගැනද නැද්ද? ඔබට හම්බුණු ගහගල තව කෙනෙකුට හම්බෙන්නේ ඇයි ඒ? එයාට හම්බෙන්නේ එයාගේ මනෝ විඥානයේ අත්දැකීම ටික. එතකොට මට හම්බෙන්නේ මගේ මනෝ විඥානයේ අත්දැකීම ටික. එහෙනම් අපි හොඳට තෝරගන්න අර භෞතිකව ගත්තත් අර ආලෝක සංඥාව ආලෝකයේ හැට පතිත වෙලා මනසට දීපු සංඥාව ඔස්සේ මනසෙන් කරන ප්‍රතිනිර්මාණයක්ද නැද්ද? එහෙමනම් මේ ගහගල කියලා කියන්නේ. එහෙනම් මේක විඥාණයෙන් මවලා දෙනවා. කොහොමද හදලා දෙන්නේ? මේක හදලා දෙන්නේ පස්ස මානසිකාරය තුලේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර අර ධර්මීයම තමයි. එහෙනම් ඔබ හිතනවා නම් ඔබ දැකපු කහපාට ඔබ දැකපු කොළපාට වෙන කවුරු හරි දැකලා තියෙනවා කියලා. ඒක ඔබේ අවිද්‍යාසහගත විඥානයේ අවබෝධයක් විතරයි. හැබැයි මං කහයි කියලා ගත්ත දැක්ම වෙන කාටවත් එන්නේ නැහැ. ඇයි? මම කහයි කියලා හිතන එක මොන වගේද කියලා මං කාට හරි කියන්න පුළුවන්? මං දකින්න කහපාට මේ වගේ අර වගේ කියලා කියන්න පුළුවන් ඒක? කියන්න බෑ. ඒක මගේ මනෝවිඤ්ඤාණයේ අත්දැකීම. එහෙනම් ඔබේ සම්මත දැනුම් මාත්‍රේ පැත්තක තියලා මේ සිද්ධ වෙන ක්‍රියාදාමිට හිත තියන්න. ප්‍රඥාව මෙහෙවන. එහෙනම් මනෝවිඤ්ඤාණයේ ඔස්සේද නැද්ද ඔබ කහ කිව්වත් කොළ කිව්වත් දකින්නවා කිව්වත් අහනවා කිව්වත් ඔක්කොම පහල කෙරේ? හරි. එහෙනම් මනෝවිඤ්ඤාණේ නිකම් පහල කළාද? ඒකට ප්‍රත්‍ය වුණාද නැද්ද නාම රූප ටික මේ විඤ්ඤාණය සකස් කරන්නේ? නාම රූප ධර්මතා ටික ප්‍රත්‍ය වුණා. එහෙනම් දැන් හොඳට තෝරගන්න නාම රූප ධර්මතා ටික ප්‍රත්‍ය කරගෙන පහළ වුණාට ඔබට නාම රූප හම්බ වුණාද විඥානයේ අත්දැකීම හම්බ වුණාද? ඔබට හම්බුනේම විඥානයේ අත්දැකීම විතරයි. නාම රූප දෙක හම්බ වෙන්නේ නැහැ ඇයි? එහෙම නාම රූප හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ. ඇහැ රූප චක්කු විඥාන හටගෙන නිරෝධ විච්ඡ තැනකයි නැවත පස මනසිකාරයෙන් මනෝ විඥානයේ අත්දැකීම ගෙනල්ලා දෙන්නේ. චක්කු විඥානයේ මනෝ විඥානයේ කියන විඥාන දෙකක් එකවර පහළ වෙන්නේ නැහැ. එහෙනම් ඇහැ නිරෝධ විච්ඡ තැනක රූපයේ නිරෝධ විච්ඡ තැනක චක්කු විඥානයේ නිරෝධ විච්ඡ තැනකයි මනෝවිඤ්ඤාණෙමුත් ගහ ගල කීර හඳ තාරකා කියලා හඳුනා ගන්න මට්ටම ගෙනල්ලා දෙන්න. එනම් හොඳට කල්පනා කරලා බලන්න. ඇත්ත යථාර්ථයේ නොදන්නා ඔබ හිතන්නේ කොහොමද? තියෙන රූපේ තමයි මම නාම ධර්මතාවලින් හඳුනාගන්නේ මගේ විඥාණය. කොහොමද නැද්ද ගන්න? කොහොමද? එනම් තියෙන රූපේමයි නාම ධර්ම ස්පර්ශ කරන්නේ කියලා ගත්තට පස්සේ අපි ගත්තේ මොකද්ද? නාමකායේ ගත්තම මොකද්ද? අපි නාමකායේ පැත්තට දැම්ම අදිවචනය. රූපකායයට දැම්ම මොකද්ද? පටිඝ සම්පස්සේ කියන එක. එහෙමද නැද්ද දෙන්නේ? එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න. අපි දැන් හිතමුකෝ රළු ගතිය කියලා හඳුනා ගන්නට කලින් ස්පර්ශයක් ඕනිද නැද්ද? ස්පර්ශය ඕ ස්පර්ශයෙන්තර වේදනාවක් තියනවද? පස්සපච්චය වේදනා. ස්පර්ශයෙන්තර වේදනාවක් නැහැ. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න. මෙන්න මේ ස්පර්ශය නිසා ගොඩනගපු යම් වේදනාවක් ඇද්ද? මෙන්න මේ වේදනා මට්ටමට ප්‍රත්‍යයයි පටිඝ සම්පස්සේ වේදනා කියන්නේ නාම ධර්මයක්ද නැද්ද?
ඔන්න එනවා නාම ධර්මයන්ගේ පටිඝ සම්පස්සය. එනම් මෙන්න මේ පටිඝ සම්පස්සය අඳුනගන්නේ කොහෙන්ද? වේදනාවෙන් කොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයෙන්මයි මේක හඳුන්නේ. ඒකෙන් තොරව පුළුවන්ද වේදනා සංඥා චේතනාවකින් තොරව පුළුවන්ද මේක හඳුනගන්න? එහෙනම් ඒකෙන් තොරව පටිඝ සම්පස්සයක් ගැන කතා කරන්න වෙන්නේ. අන්න ඊට පස්සේ රළු ගතිය, බුරුල් ගතිය, තෙත ගතිය, උෂ්ණ ගතිය, දියර ගතිය, වැగిරෙන ගතිය මේක කතා කරන්න පුළුවන්ද අදිවචන පැත්ත? වේදනා සංඥා චේතනා ටිකකින් තොරව. එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ නාම රූප කියන ධර්මතා ටික අපිට බාහිරෙන් අපිට හම්බ වෙන්නේ අපිට හම්බ වෙන්නේ මොකතනින්ද? එහෙමන අපිට හම්බ වෙන්නේ මෙන්න මේ විඥාණය, විඥාණි දැන ගැනීමක් විදියට, දැනීම මාත්‍රයක්. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න පුංචිම පුංචි ලදරුවකට තියෙන දැනීම මාත්‍රයක් නේද? ඒක උණුසුමද සීතලද රස්නේද මෙහෙම වචන මාත්‍රත් දැනගත් ස්වභාවයක්. එළිය තිබුණ එක ඇතුළේ හිටපු මන් දැනගත්තද මෙහෙම කතා නෑ. එහෙනම් අපිට දැන් ඇයි මේ බැරි? අවිද්‍යාසහගත ලෝකයේ තියෙන සංකල්ප ටිකක් ගිලගෙනද නැද්ද? ඒ මදි වටේ සංකල්ප ටිකක් ගිලගෙන. එහෙනම් පුංචි දරුවා උපමාවට ගන්නේ පුංචි දරුවා උපමාවට ගන්නේ යථාර්ථය පෙන්වන්නට විතරයි. එහෙම නැතුව නැවත ඉන්න පුංචි දරුවෙක් ගිහිත පිරිසිදුයි කියලා ගන්න යන්න එපා. ආය ඇත කියන අන්තිට බහින නිසා. ඒක උපමාවක් විතරයි. එතනින් යාට නැත්තම් මොකද වෙනවා? හිත පිරිසිදු කොහොමද පුංචි දරුවා? එහෙනම් ඒ වෙලාවේ මැරුණා. දැන් ආය මොකද වෙන්නේ? ඇත කියන අන්තය බැහැගෙන ජීවත් වෙන කෙනා මැරෙන්ට යනවා කියන තැනින් ආය පනවගෙන ආය වරද්ව ගන්නවා. එනිසා ඒක උපමාවක් විතරයි. ඈ මේක තෝරගලා දෙන්න ගත්ත උපමාවක් විතර. දැන් පුංචි දරුවට අනේ ඉර තියෙනවා එළි, ඒක මම දැක්කා. රත්තරන් තියෙන මෙච්චරක් වටිනවා. රත්තරන් කැඩෙනකොට හොරු ගෙනියනකොට දුකේනවද? මෙහෙම එකක් නෑ. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න ඔබට මොකද වෙලා තියෙන්නේ. ඔබට අද අනිදස්සන විච්චේම නැත්තම් අනාරම්මන විච්ච රූපය ආරම්මන බවට පත් වෙලාද නැද්ද? ආරම්මන වෙලාද නැද්ද? ආරම්මන වෙලා අරමුණු කරන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලාද නැද්ද? එහෙනම් ඔබ මේ අරමුණු කරලා තියෙන කවුරුත් ඉන්නවද මේක අරමුණු කරන්න? කෙනෙක් ඉඳලා අරමුණු කරනවා නෙමෙයි. අර නාම රූප දෙකෙන් ගැට ගැහිලා විඥාණය ගෙනල්ලා දෙනවා. එහෙනම් අපිට හිතෙන්නේ මම මොකක් කියලාද එතකොට? අවිද්‍යාව ඉඳලා දකින්නකොටම හිතෙන්නේ මොකද්ද? මම විසින් මගේ ඇහෙන් රූපේ ස්පර්ශ කරා දැම්මට මොකද්ද වෙන්නේ? ඕකටම කියන මෝහය කියලා. දැන් තණ්හා කරන්න පුළුවන්. ඒ දිහා බලලා කාම රූප අරූප භව ගොඩනගන්න පුළුවන්. මේ මොහොතේ මොකද්ද වෙන්නේ? පංච උපාදානස්කන්ධ ජාතිය පහල කරන පුජ්‍යල භාවයේ පහල කළාද? කැඩෙනකොට කුඩු වෙනකොට බිඳනකොට දුක ගෙනල්ලාද? ජරා මරණ දුක උරුම කළාද? ලෝකෙ මුණ ගෙහෙයිද නැද්ද? එහෙම ගත්තොත් හැබැයි අපි තෝරගත්ත නම් මෙන්න මේ නාම රූප ධර්මතා දෙකේ යථාර්ථය, ඇත්තම යථාර්ථය නාම රූප නිරෝධය අපි දකින්නේ නැහැ. අපි අද දවසේදී නාම රූප නිරෝධයක්ද දකින්නේ? මම විසින් තියෙන එක හඳුනාගත්ත කියලාද දකින්නේ? එහෙනම් කල්පනා කරා නාම රූප දෙක නිරෝධ වෙච්ච තැනකද නැද්ද? පස්ස මනසිකාරයෙන් අපිට මෙන්න මේ කියන මායාව ගොඩනගලා දෙන්නේ. එහෙමද නැද්ද? එහෙනම් ඔබට තේරුණා නම් නාම රූප දෙක නිරෝධ කළා නම්, නාම රූප දෙකේ යථාර්ථය දැක්කා නම් විඥාණයට බැහැ ගන්න තැනක් තියෙයිද? විඥාණයට බැහැ ගන්න තැනක් තියෙයිද? විඥාණයට බැස ගන්න තැනක් නැහැ. ඇයි? අන්තෝ ජටා බහි ජටා 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 පජා
අන්තෝ ජටා බහි ජටා ජටා ඒ ජටිතා ජටා මට අනිත් පදේ හරියට මතක නැහැ. එතකොට දැන් කල්පනා කරලා බලන්න මෙතන ඇතුළ ගැට දෙකකුයි බාහිර ගැට දෙකකුයි පෙන්නවා. ඇතුළ ගැට දෙක තමයි නාමයයි රූපයයි. පිටත තියෙන ගැටය තමයි මොකද්ද? නාම රූපයයි විඥානයයි. දැන් කල්පනා කරලා බලන්න. දැන් ඇතුළේක ලිහින්න නැතුව පිටේක ලිහින්න ඇයි? නාම රූප දෙක ලිහෙන්නේ නැත්නම් නාම රූප කොතනද විඥානෙ එතනයි. විඥාන කොතනද නාම රූප එතනයි. අපිට පුළුවන් නම් නාම රූපේ Nirodhaya දකින්ට විඥානයේ ප්‍රතිෂ්ඨාවක් පිහිටා සිටින්න දැනක් නැති වෙනවා. එහෙනම් නාම රූපයේ ප්‍රතිෂ්ඨාවකින් තොරව විඥානයක් හෝ විඥානයේ ප්‍රතිෂ්ඨාවකින් තොරව නාම රූපයක බැහැ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගැඹුරුයි තමයි. හරිම ගැඹුරුයි. මේක හරිම ගැඹුරුයි. මම මේ කතා කරන සූත්‍ර දේශනාව මහා නිදාන සූත්‍රය. මේක මට මතක විදිහට සාරිපුත්ත හාමුදුරුවෝගේ දේශනාවක්. එතකොට අපිට හිතෙන්න පුළුවන් ඔය ගැඹුරට යන්න ඕනිද නිවන් දකින්න? නාම රූපයන්ගී බැහැ ගැසීමකින් තොරව මේ ඇතුළ ගැටේ ලිහින් නැතුව මේක ලිහා ගන්නේ නැතුව වෙන ක්‍රමයක් තියෙනවා නම් අවිද්‍යා සංඛාර දුරු කරන්නට අනේ කරුණා කළා මටත් කියලා දෙන්න. මම බොහොම අවංකවම පිළිගන්නවා කියලා දුන්නොත් ඒකට හේතුව තමයි මෙච්චර ගැඹුරකට යන්නේ නැතුව සරල දෙයක් අපිට තියෙනවා නම් මේක අවබෝධ කරගන්න. ඇයි අපි මෙච්චර ගැඹුරකට ප්‍රඥාව මෙහෙවන්නේ? ඇයි අපි මෙච්චර ගැඹුරකට මේ දර්ශනේ විනිවිද දකින්න උත්සාහවන්ත වෙන්නේ? සරලෙන් අපි ඔක්කොමලා නිවන් දකිමු. එහෙම ක්‍රමයක් තියෙනවා නම් මං වෙලාවක් දෙන්නම්. ඒ වෙලාවේ මට ඒක පැහැදිලි කරලා දෙන්න. බොහොම නිහතමානීව මං ඒක ධර්මානුකූලව පෙන්වලා දුන්නොත් නාම රූප දෙක නිරෝධ වෙන, අවිද්‍යා සංඛාර නිරෝධ වෙන ක්‍රමයක්. ඒක අනිවාර්යෙන් පිළිගන්නවා. ධර්මයට අනුකූලව සලායතන නිරෝධ කරන විදිහට, නාම රූප ලිහෙන විදිහට, ජාති ජරා මරණ නිරෝධන විදිහට කියලා දෙන්න. දැන් හිතලා බලන්න එහෙමනම් අර නාම රූප දෙක තුල නිරෝධය අපි දැක්කනා. දැන් විඥානයේ බැහැ ගැනීමක් තියෙද? දැන් ඔන්න මතක තියාගන්න. එතකොට හිතේ ඇයි නාම රූප විඥාණයට පස්සේනේ තියෙන්නේ? විඥාන කලින්නේ තිබුණේ. එහෙනම් ඔය දෙක වෙන වෙනම පණවන්න පුළුවන් එකක් නේ. ඇයි? මොකද්ද නාම රූපේට ප්‍රත්‍ය? මොකද්ද හේතුව? මොකද්ද විඥාණය? ආයි ගැහුවද නැද්ද? අනිත් පැත්ත විඥාණයට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද? නාම රූපේමයි. ඉතින් හැමදාම එකම කියනවා කියන බින්ද ටිකක් ගැඹුරට ගියා. එතකොට දැන් කියනවා ඇතුළට ගියා මොකද්ද ගැඹුරු? ඉතින් එන්න එන්න තියන්නේ ඇතුළට යාමක් මිසක එන්නේ මේකේ පටිච්ච සමුප්පාදයේ ඇතුළට යන්න ගැඹුරුයි මිසක සරල නම් වෙන්නේ. එහෙනම් දැන් නාම රූපයන්හි ප්‍රතිෂ්ඨාවක් නොලබෙන කල්හි විඥාණයට පිහිටීමක් තියෙයිද? විඥාණයට පිහිටීමක් මේ කියනකොට මේක තේරෙන්නේ නෑ වාගේද? ඉතින් මෙහෙම හිතලා බලන්නකො. සරලවම කිව්වොත් දැන් වටාපත දැක්කා කියලා හිතනවා කියමුකෝ නේද? එතකොට වටාපත දැක්කා කියලා ගොඩනැගෙන්නේ මනෝ ආවර්ජනයක් නෙවෙයිද? ඒක චිත්ත මාත්‍රයක් නෙවෙයිද? හිතින් හිතපු මාත්‍රයක් නෙවෙයිද? ගොඩනැගිච්ච හිතක් නෙවෙයිද? එහෙම සරලව කියනවනම් ඒක මානසිකාරයක් නෙවෙයිද? ඒක මානසිකාරයක්. එහෙනම් ඒ මානසිකාරය කළ ස්පර්ශයක් නිසාද නැද්ද? ස්පර්ශයක් නිසා. ස්පර්ශය උනේ මොකද්ද? නාම රූපය. එතකොට දැන් කල්පනා කරලා බලන්න අපිට හම්බුනේ නාම රූප දෙකද? එහෙම නැත්නම් අපිට හම්බුනේ අර මානසිකාරයද? කාට හරි මේ හම්බුණා කියලා මේ පුජ්‍යලේකුට හම්බුණාද?
නාම රූප පත්‍යෙන් විඥාණය පහළ වුණා මේ දැන ගැනීම එහෙම හිතන්න සරලව එහෙනම් මේ නාම රූප පත්‍යෙන් හටගත් මේ විඥානේ කාගේද අරයාගේද එයාගේද මගේද නේ කාටවත් අයිති නේද නාම රූප පත්‍යෙන්මයි මේ විඥාණය හටගත්තේ දැන් අපි ගන්න ඕක කොහොමද විඥාණයෙන් දැනගත්ත කියලාද අපි ගන්නෙ එළිය එකක් තිබුණා තියෙන එක ස්පර්ශ කළා මන් දැනගත්ත කියලාද නැද්ද ගන්න එහෙනම් මේ න්‍යාය කොහෙටද ආйти මේක සම්පූර්ණයෙන්ම රූපය තුල මායත මා තුල රූපය ඇත රූපේ මමයි මම රූපයයි වේදනාව තුල මායත මා තුල වේදනාව ඇත වේදනාව මමයි මම වේදනාවයි සංඥාව තුල මායත මා තුල සංඥාව ඇත සංඥාව මමයි මම සංඥාවයි සංඛාරය තුල මායත මා තුල සංඛාරය ඇත සංඛාරය මමයි මම සංඛාරයයි විඥාණය තුල මායත මා තුල විඥාණය ඇත විඥාණය මමයි මම විඥාණය ඔකට කොටු වෙලාද නැද්ද ඔකට කොටු වෙලා මේකට සම්පූර්ණයෙන් හිර වෙලා ඒ නිසා ඔබට මේ ලෝකේ දකින්න බැරි එකයි ඇත්තම කතාව එහෙනම් මොකද්ද මේ දකින්නේ එහෙම හිතනවනේ අපි ඉර දැක්කා අපි හඳ දැක්කා අපි ගහ දැක්කා අපි ගල දැක්කා දකින්න පුළුවන් මොකක් ඇතුලේද අවිද්‍යා පත්‍යා සංඛාර ඇතුලේ ඔක දකින්න පුළුවන් ඇයි විඥාන නාම රූපයන්ගේ ප්‍රතිෂ්ඨාවකින් තොරව ඔබට පුළුවන් වෙයිද රූපේ කියන එක ගන්න රූපය දැක්ක කියලා ගන්න එනා අපි හොඳට තෝරගන්න ඕන නාම රූප විඥානවල ඇත්තටම තියෙන ගැඹුරක් මේක තේරෙන්නේ නැත්නම් නැවත නැවත හන්ට වෙනවා ඊට විරුද්ධව හෝ යම් කිසි ක්‍රමවේදයක් සරල ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක අනේ අනුකම්පා කළා කියලා දෙන්න ඇයි මෙච්චර අමාරුවෙන් අමාරු එකක් මම කියන්නත් උත්සාහවන්ත වෙනවා අහගෙන ඉන්නේ තමාරුවෙන් තේරෙන්නේ තමාරුවෙන් තේරුම් ගන්නෙත් අමාරු. එහෙමනේ. ඒකට මූලපරියාය සූත්‍රෙත් ওই විදිහටම ගැඹුරෙන් කිව්වා. එතකොට මේක තේරෙන්නේ නැහැ. මේක අනුමෝදන් වුණේ නැහැ වික්ෂුන් මහත්තයලට තේරෙන්නේ නැතුව ගියා. එතකොට හිතෙන්න ඕනේ ඇයි එහෙනම් ඒ තේරෙන්නේ නැතිව අපිට කියන්නේ? තේරෙන එකක් කියන්න දෙපේ හම්දුරුව. ඉතින් මෙහෙමයි. මට තේරෙන විදිහට තමයි මම කියලා දෙන්නේ. ඊට වැඩිය සරල ක්‍රමයක් මට තේරෙන්නේ නැහැ. මොකද මම බොහොම සරල තැනක ඉඳලා යම් ක්‍රම රටාවකට මේක හදාගෙන හදාගෙන දැන් ඇවිල්ලා දැන් ඉතින් එන්නේ එන්නේ මේ කියන්නේ ගොඩ පැත්තට මේ කියන්නේ අතුල පැත්තට. ආයි හැරෙන්නේ අනිත් පැත්තට ගඟක් හැරුණා. ඒ නිසා හොඳට කල්පනා කරන්න. හොඳට දකින්න හොඳට සිහිපත් කරගන්න අපිට දැන් නම් හිතෙනවද නැද්ද මීට මොහොතකට කලින් හාමුදුර ඇවිල්ලා වාඩි වුණා කියන එක සිහිපත් කරන්න පුළුවන් මනසෙන්ද නැද්ද මේ වෙලාවේ ආ දැන් ඒක වුණ සිද්ධියක්ද නැද්ද වුණා ඒක වෙලා ඉවරද නැද්ද ඒ සිද්ධිය ළඟට අපිට ආ යන්න පුළුවන්ද ඒ මොහොතේ පෙනුණු පෙනීමත් ඒ හැත් ඒ රූපයත් ඒ චක්කු විඤ්ඤාණයත් නිරෝධයිද නැද්ද නැවත ඒ හැ ඒ රූපේ චක්කු විඤ්ඤාණය උපද්දවන්න පුළුවන්ද මේ වෙලාවේ මානසික කාර්යයක් පමණ බඳ නැද්ද ගන්න පුළුවන් එහෙනම් වර්තමාන ශිනේ තීකම තමයි වෙන්නේ අර තප්පර කට්ට අරගෙන බැලුවා තියෙන තප්පර කට්ට මෙහෙම කැරකි කැරකි යනකොට දැන් තප්පර කට්ට අල්ලන්න ඕන දැන් මේ තප්පරේ කියලා එක මොහොතකටවත් කාලේ නවත්ත ගන්න පුළුවන්ද බැන්නේ ඊට තප්පරයකට කලින් තිබුණු තප්පරයට ආය යන්න පුළුවන්ද මිට බෑ එහෙනම් හොඳට කල්පනා කරලා අපි මේ අරගෙන තියෙන්නේ මොකද්ද තනි කරම සක්කාය දිට්ඨිය අමු අමුයි බැහැගෙන ඉන්නේ සක්කාය දිට්ඨිය ආත්මවත් වූ සක්කා දිට්ඨියක් තුල බැහැගෙන
ආත්ම වූ දෘෂ්ටියක් තුලම බැහැගෙන මීට මොහොතකට කලින් මං හිටියා. පටිච්ච සමුප්පාදයෙන්ද අපි දැක්කේ එහෙම නැත්නම් මේ තනිකරම ආත්ම දෘෂ්ටියක් ඇතුළින්ද දැක්කේ? මේ ආත්මීය දෘෂ්ටියක් ඇතුළින්ද අපි කතා කළේ? මීට මොහොතකට කලින් හිටපු මගේ ඇහැ තනින්ද නැද්ද කතා කළේ? ඇහැ කියන්නේ මේකට නෙමෙයි. අර මනසෙන් හඳුන ගන්නවනේ මේ වෙලාවේ වටාපත දකින්නවා කියලා එකක් සිද්ධියක්. අනේ ඒ මොහොතේ ඇහැ ඉපදුනා. එහෙම නැතුව ඇහැ තිබුණා ඔබ මේක ඇහැ කියලා දැක්කත් ඒ වෙලාවෙත් මොකද්ද තියෙන්නේ? බාහිරෙන් ඇහැ කන නාසය දිව ශරීරය මගේ අම්මගේ ටික කියලා දකින්නකොටත් ඒක මනසෙ මෙනෙහි කිරීමක්ද නැද්ද? මනසෙ මෙනෙහි කිරීමක්. එතකොට ඒ මෙනෙහි කිරීමට උපකාර කළේ මොකද්ද? ඇහැ රූප චක්ඤ්ඤා. එමෙ තියෙන ඇහැද්ද? නෑ. එහෙනම් ඇහැ ඉපදුනා රූපේ ඉපදුනා කියලා අපිට කතා කරන්න වෙන්නේ. සංකතෝ පටිච්ච සම්පන්න මේ මොහොතට. එහෙනම් ඒ දැනගත්තු ස්වභාවය එතනම ඉවරද නැද්ද? ඉවරයි. එහෙනම් ඒ හැද ඒ රූපේද ඒ චක්කු විඥානේද ඉතිරි නැතුව නිරෝධ විච්ඡතනක මිසක අපිට කවදාකවත් ඇහැ හම්බෙන්නේ නැහැ. අපිට කවදාකවත් රූපේ හම්බෙන්නේ නැහැ. අපිට කවදාකවත් චක්කු විඥානේ හම්බෙලත් නැහැ ඇත්ත යථාර්ථය. ඇයි? මනෝ විඥානයයි චක්කු විඥානයයි දෙක එකවර පහළ වෙන්නේ නැහැ. හැබැයි ප්‍රඥාවට හඳුන ගන්න පුළුවන් ඇහැ රූප චක්කු විඥානවල ස්වභාවය මොකද්ද කියලා. ප්‍රඥාවන්තයන්ට විතරයි ඒක තෝරගන්න පුළුවන්. ස්කන්ධ ධර්මතා ටික ඇත්ත මොකද්ද කියලා. නැත්තම් ඔබට හම්බෙන්නේම පංච උපාදානස්කන්ධය. ඉතිරි නැතුව නිරෝධ විච්ඡ ධර්මයේ ඇත කියන අන්තයෙන් දැමුත් තියනවා ඊළඟ තප්පරයටත් පවතිනවා කියන අන්තයක ඉඳලා ඔබ කටයුතු කරා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම ආත්ම දෘෂ්ටිය. එහෙනම් අපි වචනේට තර්ක ගේන මොකද්ද? අනත්තා අසාර කට්ටේ. හැබැයි කොහෙද? වචනේට විතරයි. හැබැයි එකල තර්කයේ කුජ්ජෙන ආත්මයක් ඇත නැත නෙමෙයි බුදුරජාණන් වහන්සේ කිව්ව අසාර විතරයි. හැබැයි ඕක දකින්න දකින්න ආත්මවත් වූ ආත්මයක් ඉන්න අසාරත්වය දකින්න. නැද්ද? එහෙම දැනගින්න නැද්ද දැක්කේ? මගේ ආත්මේ තියෙනවා. ඇයි? ආත්මයක් තියෙනවා. ඊයේ තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. ආත්මවත් වූ දෘෂ්ටියක් ඇතුළේ ඉඳලා දකින්නවා අසාරයි කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අසාරත්වය දකින්න කිව්වේ ආත්ම දෘෂ්ටිය ඇතුළේ ඉඳලා නෙවෙයි. පටිච්ච සමුප්පාදය ඇතුළේ ඉඳලා අසාරත්වය දකින්න කිව්වේ. එහෙනම් අනත්ත අසාර කට්ටේන පුජ්‍යල දෘෂ්ටියෙන් තොර නිසායි මේක අසාර වෙන්නේ. මේක ඇතුළේ එක මාත්‍රයකටවත් නතර කරන්න, පවත්වන්න, තියාගන්න මං යයි මගේ යයි ගන්න සුදුසු වෙන එක මාත්‍රයකවත් දෙයක් නෙමෙයි මේක. මේක සම්පූර්ණයෙන්ම ක්‍රියා මාත්‍රයක් තුළ සිද්ධ වෙන ක්‍රියා මාත්‍රයක සිද්ධ වෙන පටිච්ච සමුප්පාද ස්වභාවයක් තියෙනවා. හැබැයි අපිට තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ සමුදේද නිරෝධේද? අපි සමුදේට කොටු වෙලා තියෙනවා. එහෙනම් අපිට ඕන නිරෝධේද නැද්ද? පටි සම්පාද නිරෝධය. එහෙනම් අවිද්‍යා සංඛාරණේ නිරෝධ කරන්න. එහෙනම් අවිද්‍යා සංඛාර කියන්නේ නාම රූප පිළිබඳව නොදන්නාකමයි. එතකොට දුක්ඛේ ඥානං කියලා කියන්නේ නාම රූප පිළිබඳව දැනගන්න ඥානෙමයි. හොඳට තෝරගන්න. එහෙනම් එක දෙනක පෙන්නවා රූපේමයි දුක. රූප සමුදේමයි දුකේ සමුදේ. රූපේ නිරෝධේමයි දුකේ නිරෝධේ. රූපේ නිරෝධ කරන පිළිවෙතමයි දුක නිරෝධ කරන පිළිවෙත. දැන් අපිට රූපේ හම්බ වෙනවා කියන මානසික මට්ටමේ ඉන්න තාක්කල් ඇතුළ බාහිර කියලා අන්ත දෙකක් පනව ගන්න තාක්කල් අපිට මේ විඥානේ මායාවෙන් මේ අන්ත දෙක ගැට ගහ ගහ ගැට ගහ ගහ. එහෙනම් අපි හොඳට තෝරගන්න ඕන ඇහැ රූප කියන දෙක වෙන් කරන්න අපිට බැහැ. ඇහැ නැති කල්ලි රූපය හෝ රූපය නැති කල්ලි ඇහැක් පනවන්න පුළුවන් කමක් නැහැ. අපි වටාපද දැක්කා කියන සිද්ධාන්තය තුල ඇහැ රූප දෙක ඉපදුනද නැද්ද? ඇහැ රූප දෙක ඉපදුනා. එහෙම නැතුව අපිට පුළුවන් කමක් නැහැ
තියෙන ඇහෙන් තියෙන රූපය දැක්කා කියලා ඇත කියන අන්තයෙන් දෘෂ්ටිගත වෙලා ධර්මය කතා කරා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්තවාදී දහමක්. එනම් වටාවත පෙනුණා කියලා දැනගැනීම මාත්‍රේ කරන මොහොතේ මොකක් වුණාද? ඇහැ ඉපිද නිරෝධ වුණා. අපිට නිරෝධය ගැන තේරෙන්නේ නැහැ. රූපේ ඉපිද නිරෝධ වුණා. නිරෝධය ගැන තේරෙන්නේ නැහැ. චක්කු විඥානයත් ඉපිද නිරෝධ වුණා. මනසෙන් මොකද්ද කියලා පස්ස මනසිකාරයෙන් ගෙනල්ලා දුන්න නැවත මොකද්ද? වටාපත දකින්නවා කියලා සිද්ධිය. එනම් හොඳට කල්පනා කරලා බලන්න. බාහිර වූ වටාපත දකින්නවා කියනකොටම අභ්‍යන්තර ආත්ම වූ දෘෂ්ටිය පැන නගිනවද නැද්ද? වටාපත දකින්නා වූ ආත්මවත් වූ ආත්මයක් ඇතුළේ ඉන්නවා. දෘෂ්ටිගත වෙලාද නැද්ද? එනම් එතන ඉන්නේ ආත්මය ඇත කියන අන්තිද නැද්ද? ඇත කියලා. එනම් දැන් බුද්ධ දේශනාව කියන්නේ නැත කියලාද? ආත්මයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඇත නැත නෙමෙයි. ආත්මවාදයෙන් තොරයි මේ ධර්මය. එදනයි මේ විස්තර කරන්නේ. එනා ආත්ම දෘෂ්ටියෙන් තොර නිසා මේක අසාරයි. සාරත්වයක් පනව ගන්නට ආත්මයක් මේක ඇතුලේ නැහැ. මේක ඇතුලේ ආත්ම දෘෂ්ටියක් නැහැ සාරත්වයක් පනව ගන්න. හැබැයි මේකේ ආත්මවත් වූ දෘෂ්ටියකට බැහැගත් ගමම්ම ඔබට හම්බ වෙනව මොකද්ද? බාහිර රූපේ ඇත කියන අන්තිම මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිච්ච ගමම්ම වටිනකමක් දෙන්න පණවන්න කෙනා ඉන්නවා. වටිනකම් නොවිටිනකම් පණවගත්ත වටින ලෝකයක් ඔබට හම්බ වෙනවා. දැන් ඒක හම්බ වෙන්නේ නාම රූප පරිච්ඡේදයක් ඇතුළේද? නාම රූප දෙක ගැටගහලා විඥානේ මායාවට කොටු කළාද? මේක අති සූක්ෂම තැනක්. මේක අති ගැඹුරු ගාම්භීර තැනක්. එනිසා මේක නැවත නැවත කියන්නේ නිසා මේක වටහා ගන්න තෝරගන්න බලන්න කොහොම හරි. එහෙනම් අපි දකින්න ඕන මොකද්ද? අතන මහ ගැඹුරක්. රූපකායේ අදිවචන සම්පස්සයත් නාමකායේ පටිඝ සම්පස්සයත්. එහෙනම් මේ රූපකායේ අදිවචනේ පැනවෙන්නේ නාමකායේ පටිඝ සම්පස්සේ පැනවෙන්නේ අර විඥාන මායාව ඇතුළේද නැද්ද? විඥාන මායාව. පස්ස වේදනා චේතනා ටිකකින් තොරව, එහෙම නැත්නම් වේදනා සංඥා චේතනා ටිකකින් තොරව ඔබට මේ නාම රූප දෙක ගැට ගහන්න වෙන ක්‍රමයක් හොඳට මතක තියාගන්න. ඔබේ සංකල්පමය දැනුම අයින් කරලා වැළුවතින් මේ දර්ශන මාත්‍රයට හිත තියලා දැකීම දැකීම මාත්‍රයක් කියනකොට හොඳට මතක තියාගන්න. තියෙන දේ දැක්කා, ඒ තියෙන දේ එතනින් දැකලා ඉවර කරනවා කියන එකක් නෙමෙයි. මොකද්ද මේ කියන්නේ? ඇහැ ඉපදිච්ච මාත්‍රයක්, රූපය ඉපදිච්ච මාත්‍රයක්, චක්කු විඥාන ඉපදිච්ච මාත්‍රයක් විතර ඒ මාත්‍රයට ඉපදුනා. නැවත ඒ මාත්‍රය තියෙන එකක් නෙවෙයි එතනම. යංකින්චි සමුදේ ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. එතකොට ඒ නිරෝධ විච්ච ධර්මතාවය නිරෝධය නෙවෙයි අපි දකින්නේ මොකද්ද? තියෙන දේ මම විසින් හඳුනාගත්තාය. දැන් එතකොට මොකද්ද උනේ? නාම රූප දෙක ගැට ගහගත්ත විඥානයේ ආත්මවත් කරගෙන විඥානයේ ඇතුළේ හිටපු මම දැන් මොකද්ද කියන්නේ? නාම රූප ඇතුළේ විඥාන වැස, විඥාන ඇතුළේ නාම රූප රිංගුවා. දැන් කුසල මූල පටිච්ච සමුප්පාදයක් ඇතුළේ කොහෙද රූපය ගැන කතා කරන්නේ? නේද? අවසානට පෙන්නනවාද ජරා මරණ වල සමුදය අකී පටිසම්පාදය ඇතුලේ සලායතනයක් පෙන්නනවාද? නැහැ. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න. මේ මොහොතේදී මේ විඥානේ මායාවක් කියලා දැක්කනා නාම රූප දෙක වෙන් කරලා නාම රූප දෙකේ Nirodha සාක්ෂාත් කරගත්තා නම්
ඔබට තේරෙනවා එතකොට මොකක්ද මේ විඤ්ඤාණය දැනගත්ත දැනීම් මාත්‍රය විතරයි මේ තිබුණේ. ඒ නාම මාත්‍ර ධර්මයේ විතරමයි. එතකොට ඒක නාම කියලා හඳුන්වන්නේ ඒ කියන්නේ ඒකත් අපිට නාම කියලා කියන්නට බෑ. මේක කියාගන්න වචනයක් නෑ. ඒ නිසා තමයි කුසල මූල පටිච්චසමුප්පාදයක් විදිහට ඒක අර්ථ දක්වන්නේ. ඒ අරනකොට රහතන් වහන්සේට පටිච්චසමුප්පාදයක් රහත් කියන තැනට පණවන්න බෑ නිරෝධයට. ඒකත් හයිදි ස්කන්ධ ධර්මතා ටිකට. රහත් ස්කන්ධ ධර්මතා ටික රහත් වෙනවද? අපි අද අරගෙන තියෙන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම ස්කන්ධ ටික පුජ්‍යල කරලා, පුජ්‍යලයෝ රහත් කරලා, පුජ්‍යලයෝ සෝවාන් කරලා, පුජ්‍යලයෝ සකෘදාගාමි කරලා පටිච්චසමුප්පාද නිරෝධයක් නිවේද කළා තියෙනවා. බාගෙට නිවන් දැකපු සෝවාන් අය. අපේ හැටියට නිවන් දැකලා තියෙන සෝවාන් කෙනා බාගෙටද නැද්ද? එතකොට සෝවාන් කෙනා බාගෙටද නිවන් දකින්නේ? සකෘදාගාමි කෙනා භාග්‍යයයි, අනාගාමි කෙනා භාග්‍යයයි, රහතන් වහන්සේ විතරයි නිවන ඔක්කොම දකින්නේ. නිවන් කීයද එතකොට? නිවන් බර ගන්න මාර්ගඵල ගත්තා මොකද්ද? නිවන් අටයි. මේ දර්ශනේ එකයි, නිරෝධය එකයි. නිරෝධය තුල පිහිටා සිටින්ටයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අයිට බැරි. මේක තුල පිහිටා සිටින්ට බෑ, නිරෝධය තුල රැඳෙන්න බෑ, සංයෝජන වලින් වහලා. ඒ නිසායි මේකට උත්සාහවන්ත වෙන්න ඕන, වීර්යවන්ත වෙන්න ඕන, නැවත නැවත මෙනෙහි කරන්න ඕන, මනසිකාර කරන්න. ඉතින් දැන් හිතන්න, මරණ මංචක සම්මතයෙන් මැරෙනවද නැද්ද? සම්මතයෙන් මැරෙනවා. හැබැයි නිරෝධය ඇතුලේ ජරා මරණ තියෙනවද? ජරා මරණ නැහැ. නාම රූප දෙක කැඩුනට පස්සේ විඥානයේ බැහැ ගැසීමක් නැහැ. දැන් ඔබට හම්බෙනවද ඊයේ ඉඳලා අද වෙනකන් දිරපු වාහනයක්? මේක කියනකොට ටිකක් අවුල් වගේ තියේ. මම මෙහෙම කියන්න, මීට අවුරුදු 5කට කලින් මම වාහනේ ගත්තා, ඒක දිර දිර ආවා මෙතනට එනකන් කියලා. ඔබට මේ වර්තමාන මොහොතේ මානසිකාරයක් විතරද නැද්ද තියෙන්නේ? ඈ, තුර වර්තමාන මොහොතේ තියෙනවද දිරපු වාහනයක්? එහෙනම් දිරපු වාහනේ ගොඩනගලා දුන්නේ තනිකරම පංච උපාදානස්කන්ධයක් ඇතුළේද නැද්ද මේ වෙලාව? එහෙනම් දැන් ඉතලා බලන්න, මීට කලින් තිබුණු වාහනේ, ඊට කලින් තිබුණු ඒකාකාරී වාහනයක් හම්බෙලා ඔබට දිර දිරාදී. ඇයි? ඒකට හේතුව එදත් ඒ මොහොතේ ඔබට නාම රූප නිරෝධයක් කරන්න බැරි වුණා. ඒ නිසා මේ ටික ගැටි ගෙයි ආවා. එහෙනම් මේ මාත්‍ර වෙලාවේ මනසේ මානසිකාරයකින් දිරපු වාහනයක් කියලා සිහිපත් කරනවා මිසක් දිරපු වාහනේ නැහැ ගැටුනොත් එහෙම මොකද්ද වෙන්නේ? මලකඩ ඇහි වදිනවා. එහෙමද නැද්ද? දැන් හොඳට කල්පනා කරලා බලන්න, ඒක ලෝකෙට අයිති ධර්මයක්. ඔබට දිරපු වාහනයක් ගැන සිහි කරන්න පුළුවන් වෙයිද අතීතයකට සාපේක්ෂව? හැර දැන් ඔබ අතීතයට සාපේක්ෂ කළාද නැද්ද මේ දිරපු වාහනයක් ගැන කතා කරන්නේ? ඒ අතීත මානසිකාරයක් ඇදලා අරගෙනද නැද්ද? මේ මොහොතේ පෙනීම මාත්‍රයක්. ඒක ඇතුලේ දිරපු කැඩිච්ච වුණ නැහැ. එහෙනම් අවිද්‍යාවටම තමයි ඔබට දිරපු වාහනේ හම්බුනේ. එහෙනම් ඔබට මේ දර්ශනේ ඇතුලේ දිරන්න තබා එක මොහොතකටවත් ඔබට දෙයක් නිච්ච කරගන්න හම්බෙන්නේ නැහැ. ඇයි? අවිද්‍යා සමුදය රූප සමුදය රූපේ හම්බෙන්නේම අවිද්‍යාවට. අවිද්‍යා නිරෝධෝ රූප නිරෝධ. අවිද්‍යාව නිරෝධ විච්ච තැනක ඔබට රූපය හම්බෙන්ට බෑ, නිරෝධෙමයි හම්බෙන්නේ. අය ඔබට අලුතෙන් නිරෝධ කරන්නට රූපයක් හම්බෙන්නේ නෑ අයියේ. ඔබ හිතන්නේ මොකද්ද? තියෙන රූපයක් තියෙනවා. එහෙමද නැද්ද හිතන්නේ? ඒ තියෙන රූපේ මත තමයි මම බලාපොරොත්තු තිය තියා සැරිසරසරා යන්නේ. ඒක නැති කරන්න වැඩක් නෑ අයියේ. ඔබට තියෙන රූපේ හම් වෙලා, ඔබ ඇස කියන අන්තිට බහැලා, සක්කාය දිට්ඨියට බහැලා, නාම රූප දෙක ගැට ගහගෙන විඥානේ මායාවට කොටු වෙන. නැති දෙයක් ඇති විදිහට මවලා දෙන මෙන්න මේ දේ ඔබට මොකක් වෙලාද?
ඒක ඔබට පටිච්ච සමුප්පන්න වෙලා නැහැ සංකත වෙලා නැක අදිච්ච සමුප්පාද වෙලා තියෙන ධර්මයක් බවට පත් වෙලා පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරෝධ වෙන ධර්මයක් බවට පත් වෙලා නැහැ ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න ඇහැක් සංකතයි පටිච්ච සමුප්පන්නයි එහෙනම් ඇහැ ඔබට කවදාකවත් අත්දකින්න බෑ රූපේ කවදාකවත් අත්දකින්න බෑ අපි මේ අත්දකින්නේ මේ මනෝවිඤ්ඤාණේ ක්‍රියාකාරීත්වය ඒක හොඳට තෝරගන්න එහෙනම් මේ නාම රූප දෙක නිරෝධ විච්ඡේදන නිරෝධයද ඔබ දකින්නේ නාමයක් තියෙන එකක් රූපයක් තියෙන එකක් එහෙමද නැද්ද දකින්නේ ඔබ දකින්නේ එහෙම පුජ්‍යලවතු පුජ්‍යලේක් විදිහට ඔබට දැන් හිතන්නකෝ මීට මොහොතකට කලින් තිබුණු එකක් දැන් හම්බ වෙනවා නම් ඔබට ඒ නාම තාම තියෙනවද නැද්ද නාමත් තියෙන රූපත් එහෙනම් නාම රූප නිරෝධයද දැකලා තියෙන්නේ නාම රූප තුල විඥානයේ බැහැගෙන ඒකට මුලාවටපත් වෙලා එහෙනම් නාම රූප නිරෝධයයි අපි දකින්නේ එහෙනම් නාම රූප නිරෝධය නම් ඒ තුල විඥානයේ පැවැත්මක් කතා කරන්න පුළුවන් විඥානයේ පැවැත්මක් කතා කරන්න බෑ එහෙනම් විඥානයේ බැහැ ගැනීමක් අපිට කතා කරන්න වෙන්නේ එහෙනම් නාම රූප නිරෝධ නම් විඥාන නිරෝධයි එතකොට කෙනෙක් අහයි ඇයි මේ කුසල මූල පටිච්ච සමුප්පාද අව්‍යාකත පටිච්ච සමුප්පාද දැන් අපිට අව්‍යාකත පටිච්ච සමුප්පාද හම්බ වෙනවද කියලා බලන්න ඕන අව්‍යාකතව උපදින චක්කු විඥානේ අපිට හම් වෙන්නේ නැහැ ඒ හම් වෙන්නේ නැහැ කියලා මං කියන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන චක්කු විඤ්ඤාණයයි මනෝ විඤ්ඤාණයෙන් වටාපත දකින්නවා කියන සිද්ධාන්තයේ විඤ්ඤාණ දෙකක් හොද එකවර තියෙනවා ඒක ප්‍රත්‍ය වුණා තමයි චක්කු විඤ්ඤාණ උපේක්ඛා සහගතයි ඒක ප්‍රත්‍ය වෙලා ඒක ඉතිරි නැතුව නිරෝධ විච්ච තැනක තමයි ඊළඟට මේ විඤ්ඤාණයෙන් මනෝ විඤ්ඤාණයෙන් මේක පසමනසිකාර කරන්නේ ඒක හොඳට තෝරගන්න එතකොට එතනදී අපිට කතා කරන්න වෙනව මොකද්ද? ඒ පටිච්චසමුප්පාදයේ ඇතුළේ විඥානයක් කතා කරනවා. හැබැයි ඒක ඇතුළේ රූපයක් කතා කරන්නේ නාම ධර්මයක් විතරයි කතා කරන්නේ. ඇයි ඒ නාමයක් විදිහට කතා කරන්නේ? ඒකත් කතා කරන්නේ මේක වෙන කියලා දෙන්න ලෝකේ වචනයක් වචන දෙන්නේ මේක කතා කරන්නේ. දැන් අපිට ලෝකේ වචනයක් නැද්ද මේ කතා කරන්න බෑ. දැනගන්නවා කියන මානසිකාර මාත්‍රයක් හරි තියෙනවා කියන එක කතා කරා එන ක්‍රමයක් නෑ ඒක හොඳට තෝරගන්න එහෙම නැතුව රහතන් වහන්සේ කියන තැනට නාම රූපයිති නිරෝධය ඇතුලේ නාම රූප නෑ ඒක හොඳට දකින්න එනිසා රහතන් වහන්සේගේ කුසල මූලයක් මාර්ගඵලලාභීගේ කුසල මූලයක් රහතන් වහන්සේලාගේ අව්‍යාකෘති එකක් එහෙම දකින්න යන්න ඒක හොඳට තෝරගන්න මොකද පටිච්ච සමුප්පාදය නිරෝධ භූමියට අසංකත ධාතුවටයිදි මොකද නැවත අසංකත ධාතුවේ පටිච්ච සමුප්පාදයක් නෑ ඒක නිරෝධයි ඉතින් නිරෝධ නම් නිරෝධයි නාම රූප නිරෝධයි නම් විඥාන නිරෝධයි විඥාන නිරෝධ නම් සලායත නිරෝධයි ඉතින් අපිට මේක කතා කරන්න වෙන්නේ ජීවත් වෙන භවක් හඟවන තැන ඉඳලා ඒ නිසා අර අව්‍යාකත ස්වභාවයක් ගැන කතා කරන්නේ. ඒක අව්‍යාකතයි කියලා දැන් මේ කාටවත් අයිති නැති ක්‍රියාකාරකමක්. ඒක ක්‍රියා මාත්‍රයක් බව හඳවන්නේ මේ වචනි දෙන්නේ. එහෙම නැත්නම් මේක මේ රහතන් වහන්සේගේ එක මේක අනාගාමි කෙනාගේ පටිච්චසම්පාද හිම් පනවන්න බෑ. අපි සම්පූර්ණයෙන්ම පටිච්චසමුප්පාදේ ලෝකෙට ගලපගෙන එතකොට තුන් ලෝකයෙන් මිදිච්ච නිරෝධය නිරෝධය තුල ඉලක් නැහැ හඳකුත් නැහැ තාරකත් නැහැ මේ නැහැ කියලාද කියන්නේ නිරෝධය තුල නැහැ එතකොට ඔබට හිතෙන්න පුළුවන් හාඳුර නැත කියන අන්තිද කියන්නේ කියලා නැති කියන අන්ති නෙවෙයි මම කියන්නේ නිරෝධය තුල එහෙම ධර්මයක් හම්බෙන්නේ හැබැයි අපි හොඳට තෝරගන්න ඕන වටාපත දකින්නවා කියලා සිහි ගන්නවන්ට නාම රූප දෙක උපකාර කරනවා. හැබැයි එතකොට මේ හඳුනගන්න කොටත් ඒක නිරෝධද නැද්ද?
විරෝධයි. ආයි සැරිසරන්න එකක් හම්බ වෙන්නේ නැහැ. ඇයි බලාපොරොත්තු තියන්න එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට මොකද උනේ? නිරෝධයද දැක්කේ අපි දැක්කේ අනේ තියෙනවනේ. තියෙන එක කැඩෙනවෝ බිඳෙනවෝ දැන් ජරා මරණ ගැන හිත හිත ඉන්නවා. දැන් අපි අවිද්‍යාව පත්‍ය ඇතුලේ ඉඳලා ඒ අවිද්‍යාව පත්‍ය ඇතුලේ දුක ගැන කතා කර කර ඒක මෙනෙහි කර කර ඒක හිත හිතා ඒක දුක්ඛේ ඥානං කියලා හිතනවා. ඒක දුක්ඛේ ඥානේද? එහෙනම් දුක්ඛේ ඥානේ කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදයේ දුක නිරෝධ කරන දැක්මමයි. පටිච්ච සමුප්පාදයේ දකින්නවා නම් යම් කෙනෙක් අන්න එයා දුක දකින්නවා. පටිච්ච සමුප්පාදයේ නිරෝධය දකින්නවා නම් එයා දුකේ නිරෝධය දකින්නවා. පටිච්ච සමුප්පාදයේ නිරෝධ කරන පිළිවෙත දකින්නවා නම් දුක නිරෝධ කරන පිළිවෙත දකින්නවා. එහෙනම් හොඳට තෝරගන්න. නාම රූප දෙකේ නිරෝධය දැක්කොතින් විඥාණයට බැහැගන්න ප්‍රතිෂ්ඨාවක් නැති වෙලා යනවද නැද්ද? විඥාණයට තිබුණු එකම පිළිසරණ මොකද්ද? නාම රූපයට තිබුණු එකම පිළිසරණ මොකද්ද? විඥාණය. ඔය දෙක ඇතුලේ තියෙන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංකාර. ඇයි නාම රූපයට පිළිසරණ විඥාණය කියන්නේ? ආයෙත් එන්න කොහෙද? නාමකායේ පටිග සම්පස්සයත් රූපකායේ අධිවචන සම්පස්සයත්. එහෙනම් මේ දෙකම සකස් කරලා දෙන්නේ අර විඥාණය මෙදි වෙලාද නේද? නාම රූපයක් නැති තැන විඥාණයක් ගැන කතා කරන්නට වෙන්නේ. විඥාණයක් නැති තැන නාම රූපයක් කතා කරන්න වෙන්නේ. ඒ නිසා කවදාකවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියලා පුජ්‍යල භාවයක් අරගෙන එතනින් දකින්න ගියොත් අපිටත් එන්ට වෙනවා ලාමක විච්ච මිත්‍යා දෘෂ්ටියකට. කොයි වගේද? රහතන් වහන්සේගේ කය බිඳීමෙන් සිඳීමෙන් මතු නොවන්නේම යන ලාමක වූ මිත්‍යා දෘෂ්ටිය යමක නම් භික්ෂුන් වහන්සේට උපන්න අපිටත් ඉපදිලාද නැද්ද? අපිටත් එහෙම ඉපදිලාද නැද්ද? කොහොමද ඉපදිලා තියෙන්නේ? රහතන් වහන්සේගේ කය විඳීමෙන් සිඳීමෙන් මතු නොවන්නේම. දැන් ඔය ගැත්තේ කොතනින්ද? අපි මොකද්ද කළේ? අනිදස්සන විච්ච කය සනිදස්සන කරගත්තම දිවට. රහතන් වහන්සේ ආත්ම දෘෂ්ටියක පැටලුවම දිවට. දිරණ වෙනසෙන කයක් රහතන් වහන්සේට ආරෝප කළා මදිවට. රහතන් වහන්සේගේ කය දිරලා ගියාට පස්සේ නැති වෙනවයි කියලා දැක්ක. එහෙනම් ඒක දෘෂ්ටි කාන්තාරයක්. ඒක දෘෂ්ටි ජාලයක්. එයි අපි හොඳට තෝරගන්නකො. අනාරම්මන විච්ච රූපය, දකින්න බැරි රූපය, අපි කොහොමද දකින්න බැරි ඇහැකන නාසය දිව ශරීරේ රහතන් වහන්සේ කෙනෙක් පණවගත්තේ? කොහොමද පණවගත්තේ? ඒ පණවන්නේ මිත්‍යා දෘෂ්ටියක් ඇතුළේද නැද්ද? දකින්න බැරි ආධ්‍යාත්මික ආයතන ටික, අනිදස්සන විච්ච ආධ්‍යාත්මික ආයතන ටික බාහිර විච්ච වර්ණ රූපේට පණවගත්තද නැද්ද? වර්ණ රූපේට ඒක පණවගත්තා. ඊට පස්සේ ඇහැට වර්ණ රූප මිසක් ඇහැට කන, ඇහැට නාසය, ඇහැට දිව, ඇහැට කය ඔක හොඳට දකින්න. එන ඇත්තටම මේ විඤ්ඤාණේ මායාව මවල දෙන්නේ කොහෙන්ද? නාම රූප දෙකේ. එනම් නිරෝධ විච්ඡේදයේ ඇති බවට ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? විඤ්ඤාණේ මායාවේ. එහෙනම් ඔන්න ඔය නිරෝධය දැක්කා නම්, නාම රූප දෙකේ නිරෝධය දැක්කා නම් මොකක් වෙනවද? විඤ්ඤාණේට ප්‍රතිෂ්ඨාවක් නොලබෙන කල්හි නාම රූප නිරෝධයි විඥාන නිරෝධයි. ඉතින් ඕකයි කතාව. එතකොට හිතෙයි, එහෙනම් අර රහතන් වහන්සේගේ කුසල මූලයක
අව්‍යාකතය රහතන් වහන්සේකද අව්‍යාකතයි කියන එක පුජ්ජල භාවයක් නෑ කියන එක ක්‍රියා මාත්‍රයක් පමණයි අව්‍යාකතං කවුරුත් කරන එකක් නෙවෙයි එහෙනම් ඒක ක්‍රියා මාත්‍රයක් ඒ තුල තමයි අපිට මේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන මාත්‍ර ටික ගොඩනගලා දෙන්නේ එහෙනම් ඒක හොඳට දකින්න එහෙම නැතුව ආයි යන්න එපා රහතන් වහන්සේ කොහොමද දැනගන්නේ එයා ආයි යන්නේ කොහෙටද එහෙම ගත්තද ආයි අපි රහතන් වහන්සේ පුජ්‍යලේක් කරලා මාර්ගඵලලාභී පුජ්‍යලේක් කරලා අපිට හම් වෙන්නේවත් නැති පුජ්‍යලභාවෙන් පණවන්ටවත් බැරි අව්‍යාකත කොටස පුජ්‍යලභාවයකට දාන්න යන ඒ නිසා කොහොඳට දකින්න එහෙනම් අපිට කවදාකවත් පුජ්‍යලභාවයෙන් මේ පටිච්චසමුප්පාදේ කතා කරන්නට මම තණ්හා හදනවා මම උපාදාන හදනවා මම භව හදන ඔක්කොම ලෝකෙට ආයිති කර්මඵලවාදයක් ඇතුලේ කතා කරන එක. එහෙනම් මෙතනදී අවසාන වශයෙන් මතක් කරන්න තියෙන කාරණාව තමයි මෙනෙහි කළා දෙන්න තියෙන කාරණාව තමයි නාම රූප නිරෝධයක් තුල විඥානයේ වැස ගැනීමක් අපිට කතා කරන්න වෙන්නේ විඥාණයට ප්‍රතිෂ්ඨාව නාම රූපයයි නාම රූපයට ප්‍රතිෂ්ඨාව විඥානයයි පොයමෙද තියෙන්නේ අවිද්‍යා සංඛාරා ටිකයි අපි සම්පූර්ණයෙන් එක මාත්‍රයකට හරි ධර්මයේ කතා කරනකොට බහින්නේ කොහෙටද බහින්න උත්සාහවන්ත වෙන්නේ බහින්නේම කුජලත්වයට බහින්නේම ආත්ම දෘෂ්ටියට එනම් මේක අනිච්චයි කියන්නේ මොකද්ද එහෙමනම් නිච්ච කරගන්න එක මාත්‍රයකටවත් දෙයක් මේක ඇතුලේ නෑ උද්‍යාව විඥානයමයි අවිද්‍යාව නිසාම රූපය මුණ ගැහෙනවා අවිද්‍යා නිරෝධෝ රූප නිරෝධෝ එනවා අවිද්‍යා තණ්හා කම්ම ආහාර නිසයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධේම අවිද්‍යාව නිරෝධ වෙච්ච තැන පංච උපාදාන ස්කන්ධේ නිරෝධයි එන හොඳට කල්පනා කරලා අවිද්‍යාසගත ලෝක සත්‍යයට හම්බු වෙන්නේ මොකද්ද පංච උපාදානස් ඛණ්ඩයයි එළියේ තියෙන එක ඇතුලේ මන් දකින්නවා තියෙන දෙයක් කියලා හම්බු වෙනකොට මම හම්බෙන්නේ මොකද්ද දොර කෙනෙක් අහන්න පුළුවා හාමුදුරුවනේ තිබුණට කමන්නේ තියෙන දෙයට තියෙන මොකද්ද මම නැති කරනවා තියෙන දෙයට තියෙන චන්දරාගය නැති කරනවා ඉන්නේ පංච උපාදානස් කන්නේ මුණ ගැහිලා ඉවරයි. එහෙනම් පංච උපාදානස් කන්නේ මුණ ගැහිලා ඉවරයි කියන්නේම ආයි චන්දරාගය නැති කරනවා කියන්නේ ඒක මෝහයක්. මෝහයෙන් ඉන්න පුළුවන් කොහොමද? මට ඉන්න පුළුවන් මෙහෙම කියලා උපේක්ෂා වෙන්න පුළුවන්. ඒක මෝහෙට අයිති. බලාගෙන ඉන්න පුළුවන් මොකද්ද? එයා හිතන්නේ මොකද්ද? ඇත කියන අන්ති ස්කන්ධ ටික තියෙනවා තියෙන ස්කන්ධ ටිකට මං උපාදාන වෙනවා එහෙනම් තියෙයි එහෙනම් අපි උපාදාන වෙනක ස්කන්ධ ටික නැවතිලා තියෙයි මොහොතකට හරි නේද එහෙනම් අපි උපාදාන වෙනකන් තප්පර කට්ට මොහොතකට නැවතිලා තියෙයි කාලේ එක මාත්‍රයකට හරි නැවතිලා තියෙයි අපි උපාදාන වෙනකන් බලාගෙන නේද එහෙම වෙන්නේ නැහැ එනම් මේ උපාදාන ස්කන්ධය කියලා කියන්නේ මැත්තේ ඇති සැටියෙන් නොදන්න දෘෂ්ටියක් මේක. නාම රූපය Nirodhe නොදෙන කින තාක්කල් මොකද හම්බෙන්නේ? හම්බෙන් උපාදාන ස්කන්ධෙම තමයි. එහෙනම් උපාදාන ස්කන්ධය Nirodha වෙන්න නම් නාම රූප දෙක පිරිසිඳ දකින්න වෙනවා. නාම රූප Nirodhe සාක්ෂාත් කරන්න වෙනවා. ඔතනයි අනිච්චය තියෙන්නේ. එතනයි දුක පිළිබඳ ඥානය පහළ වෙන්නේ. එතකොටයි තේරෙන්නේ මෙන්න මේ දුක කිව්වේ මෙන්න මේකටනේ මේ ඇත්ත නොදන්නකමමනේ දුක පටිච්ච සමුප්පාදයට කොටු වෙන එකමනේ දුක එහෙම ඥානයක් ඒක පටිච්ච සමුප්පාදය නිරෝධය කරන එකමනේ දුක නිරෝධ කරන පිළිවෙත එහෙම ඥානයක් පහළ වෙනවා එහෙම නැතුව අනේ තියෙන එක හම්බුණා දැන් රෙදෙනවා මට කියලා පංච උපාදානස්කන්ධයට කොටු වෙලා කැඩෙනකොට කුඩු වෙනකොට බිඳෙනකොට රෙදෙනවා අනේ දුකයි
ඒ නිසා දුක් සහගත දේවල් ඇසුරු කරන්න හොඳ නැහැ කියලා දැන් මොකද කරන්නේ? තියෙන දේ ඇසුරු කරන්න නැති වෙනවද? එහෙම නෙවෙයි කරන්න ඕන. දුක් සහගත දේ ඇසුරු කරන මට්ටමෙන් මිදෙන්න ඕන. එහෙනම් දුක උපද්දවන රූපය ඇසුරු කරන්න එපා. එහෙනම් දුක උපද්දවන රූපය හම්බුණා කියලා කියන්නේ ඇසුරට හතුනවා. දැන් ඔබ කරන්නේ මොකද්ද? රූපේ මත පිහිටමින් වෑයම් කරනවා දුක නැති කරගන්න. හරියන්න. එහෙනම් පිහිටාද නොසිටීමින් වෑයම්ද නොකර යෝගය කරගන්න. නාම රූප දෙකේ නිරෝධයක් ඇති කල්ලි විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නොලබන කල්ලි පංච උපාදානස්කන්ධය නිරෝධයි. පංච උපාදානස්කන්ධය නිරෝධ වෙන කල්හි මොකද වෙන්නේ? අලුතෙන් අපිට නිරෝධ කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන්ම නිරෝධයි. මෙන්න මේ ඥානය තුළ පිහිටා සිටින්ට වීර්යය වන. ඒකට උත්සාහය වන. එහෙම නැතුව දුක තුළ බැහැලා බැහැපු දුක නැති කරන්න බෑ. නේද? අසූචිවලේ බහින ගමන් හිතනවා ගඳ නැති කරගන්න. බැහැලා හිතනවා මොකද අසූචි නෙවෙයි ප්‍රශ්නේ. නහය තමයි ප්‍රශ්නේ. නහය කපනවා. වැඩේ හරියයි. අසූචිත් නෙවෙයි ප්‍රශ්නේ, නහයත් නෙවෙයි ප්‍රශ්නේ, ගඳ ගන්න එකයි ප්‍රශ්නේ. සම්පූර්ණ සක්කාය දිට්ඨිය. එහෙනම් ගන්ධයේ තියෙන තැන, නාසයේ තියෙන තැන, ඝන විඥානයේ ගොඩනැගෙන එක කාටවත් නවත්තන්න ඔබ හොඳට දැනගන්න. ඒක හිමමයි. එහෙනම් අපිට හම් වෙන්නේ නැහැ කියන එක තෝරගන්න. එන්නේ නැහැ කියන එකද මේ කියන්නේ? මුණ ගැහෙන්නේ නැහැ කියන එකද? නැහැ කියන්නේ. නැහැ කියන එකද? නැහැ මුණ ගැහෙන්නේ නැහැ කියන එක. මොකද මේක ධර්මතාවයට අනුව අපිට කවදාකවත් මුණ ගැහෙන්න බෑ. ඒක යථාර්ථය. ඉතින් ඔය ටික තමයි තේරෙන විදිහට කියන්න තියෙන්නේ. මෙතනින් එහාට අහන්න පුළුවන්. ගැටලු निराකරණය කරන්න පුළුවන්. ලිහින්න පුළුවන් ගැටයක් නම් ලිහලා දෙන්න. ඉතින් බැරි එකක් නම් මට කරන්න අමාරුයි. පුළුවන් එකක් තියෙනවා නම් ලිහලා දෙන්නම්, සාකච්ඡා කරමු. ඔබට තේරෙන තැනක් තියෙනවා නම් ඒකත් මට කියන්න. මගේ දුර්වලතාවයක් තියෙනවා නම් මම ඒක හදා ගන්නම්. මොකද ඒකනේ වෙන්න ඕනේනේ. අපි ආවේ සාකච්ඡාවකට. එහෙනම් අද මම පණ්ඩිතයා කියලා, මම දන්නවා කියලා, මන් දන්න ටික කියලා දීලා මේකමයි හරි, මේකමයි ඇත්ත, මේකම අහගන්න ඕන. එහෙම නැහැ. බොහොම සුහදශීලීව මේ කතා කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම මොකක් හරි තියෙනවා නම්, වරදක් තියෙනවා නම් වරද පෙන්වන්න පුළුවන්. නිවැරදි වෙන්න තැනක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න පුළුවන්. ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය ටික කරන්න පුළුවන්. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.